හරි ළමයි හැමෝටම සුබ දවසක්. අපි එහෙනම් අද ක්ලාසේ පටන් ගමු. මාව පැහැදිලිව ඇහෙනවද කොහොමද කියලා මට මැසේජ් එක දාන්න. මාව ඇහෙනව නේද? මට පොඩි මැසේජ් එකක් දාන්න ඇහෙනවද කොහොමද කියලා. හරි නේද? හරි. එහෙනම් අපි අද දවසේ වැඩ ටික පටන් ගමු. අද කතා කරන්න යන්නේ SQL codes ටික ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට මම ඉස්සරවම ඔයාලට codes ටික මොනවාද කියලා දීලා ඉන්න. ඇත්තටම ඔයාලට syllabus එකට අදාළව පොඩි codes ප්‍රමාණයක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. SQL ගත්තාම ඒකේ විශාල code ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ ඉතාමත් සරල code ටිකක් විතරයි. ඒ ටිකත් ලේසියෙන්ම මතක තියාගන්නේ කොහොමද කියලා මම ඔයාට ලස්සනට පැහැදිලිව කියලා දෙන්නම්. එතකොට ඒ ටික ඉගෙන ගත්තාම ඇත්තටම ඔයාට exam එකකට ප්‍රශ්නයක් අහපුවාම ඒ වලින් මොකක් හරි රෝලක් ගහලා ඔයාට ඒ data ටික retrieve කරගන්න පුළුවන්. ඒ කියන්නේ කොහොම හරි ඔයාට ප්‍රශ්න කරගන්න පුළුවන් ඒ codes ටික පාවිච්චි කරලා. අපි ඉතින් ඉක්මනට වැඩේට යමු. එතකොට දැන් මම SQL code ටිකනේ කියලා දෙන්න යන්නේ. එතකොට මේ SQL code වලින් කරන්නේ මොනවද? SQL code වලින් අපි කරන්නේ database නිර්මාණය කරනවා නේද? එතකොට database නිර්මාණය කරන්න විවිධ platform තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මෙතනදී අපි මේ practical ටික කරගෙන යන්න පාවිච්චි කරන්නේ exam server එකෙන් දෙන PHP MyAdmin කියන platform එක තමයි අපි use කරන්නේ. මම ඒක කොහොමද දාගන්නේ, ඔයාලා install කරගන්නේ කොහොමද කියලා මම ඒක කියලා දෙන්න. අද මම ඔයාලට ඉස්සරවම SQL වලදී ඔයාලට හම්බෙන codes ටික කියලා දීලා ඉන්නම්. ඊට පස්සේ අපිට පුළුවන් ඒක පොඩ්ඩක් practically test කරලා බලන්න. හරි. එතකොට අද SQL code ටික ගැන තමයි කතා කරන්න යන්නේ. දැන් මෙහෙමයි වැඩේ. ඔයාලට මතකද මම introduction video එකක් කරා. අන්න ඒකේ මම අර ප්‍රැක්ටිකලි database එක නිර්මාණය කරලා දුන්නා. එතනදී ඒ database එක නිර්මාණය කරලා මං ඔයාලට ඒකේ structure එක පෙන්වුවා මතකද? එතකොට ඒක structure එකේ තිබ්බේ කොහොමද? මෙන්න මෙහෙම ලොකු කොටුවක් තිබ්බා. මෙන්න මේ කොටුව ඇතුලේ ඊට පස්සේ tables තිබ්බා. මේ කොටුව ඇතුලේ මොනවද තිබ්බේ? tables ටික තිබ්බා. මම මේක ටිකක් ලොකුවට ඇඳ ගන්නම්. මෙන්න මේ කොටුව ඇතුලේ ඊට පස්සේ අපි tables නිර්මාණය කරගත්තා. හරිද? ඔව් ඔය විදියට tables නිර්මාණය වුණා. එතකොට අපි සාමාන්‍යයෙන් database එකක් කියලා කියන්නේ, database එකක් කියන්නේ මෙන්න මේ හදාගන්න ලොකු කොටුවට තමයි database එකක් කියන්නේ. ඊට පස්සේ ඒක ඇතුලේ තමයි අපි මොනවාද මෙන්න මේ tables ටික නිර්මාණය කරගන්නේ. හරිනේ. එතකොට ඒ වැඩේ පැහැදිලි. එතකොට ඔයාලට SQL code ගත්තාම සරල දේවල් ටිකක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඔයාලට ඉස්සරෝම SQL code වල ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ database එක තියෙන්නේ. database එකට අදාළව code තුනයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. මෙන්න මේ ලොකු කොටුවට අදාළව. ඒ තමයි database එක හදන්නේ කොහොමද? ඒ වගේම හදපු database එකක් බලාගන්නේ කොහොමද? ඒ වගේම ඔයා හදලා තියෙන database එක delete කරලා දාන්නේ කොහොමද? ඔන්න ඔය code තුන විතරයි ඔයාට මෙන්න මේ database එකකට අදාළව ඔයාට ඔයාගේ syllabus එකේ හම්බෙන්නේ. එතකොට database එක create කරන එක. එතකොට ඔයාට හම්බෙනවා create database කියන ප්‍රකාශනය.
මං ඉස්සරම ඔයාලට මේ SQL ප්‍රකාශන ටික කියලා දීලා ඊට පස්සේ මම මේක ප්‍රැක්ටිකලි කොහොමද වෙන්නේ කියලා මං ඔයාලට පෙන්නන්න. මොකද ඇත්තටම සමහර අය ඉන්න පුළුවන් SQL ඉගෙනගෙන තියෙනවා වෙන්න පුළුවන්. එතකොට එයාට මේක ඉක්මනට බලලා කෝඩ් ටික ආයෙ අලුතෙන් මතක් කරගන්න පුළුවන්. සමහර අය ඉන්නවනේ අලුතෙන් මේ ඉගෙන ගන්න අන්න. එතකොට එයාලට මම මේක වෙනම පැහැදිලි කරලා එතකොට එයාලට පුළුවන් මේක බලාගෙන කොහොමද මේ කෝඩ් ටික ඇත්තටම ප්‍රැක්ටිකලි යූස් වෙන්නේ කොහොමද කියලා බලාගන්න පුළුවන්. ඒ නිසා මම ඉස්සරවම කෝඩ් ටික මොනවද කියලා ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඇත්තටම දැමුත් මේ කෝඩ් එක නෙමෙයි ඔයාලට කියලා දෙන්නේ. මේ සින්ටැක්ස් නෙමෙයි කියලා දෙන්නේ. ඔයාට මොන මොන වගේ කෝඩ් ටිකද තියෙන්නේ කියලා. සරලවම කිව්වොත් පාඩමේ පටුන වගේ තමයි මේ කියලා දෙන්නේ. එතකොට ඔයාට create database කියලා ප්‍රකාශනයක් තියෙනවා. ඊට පස්සේ මම කිව්වා හදපු ඩේටාබේස් බලාගන්න ඕනේ. so database කියලා ප්‍රකාශනයක් තියෙනවා. ඊට පස්සේ හදාගත්ත ඩේටාබේස් එකක් අපි මොකක් කරන්න ඕනේද? delete කරලා දාන්න ඕනේ drop database. ඔන්න මේ ලොකු කොටුව database එකට අදාළව ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ ඇත්තටම මෙන්න මේ කෝඩ් තුන විතරයි. එතකොට ඔයාගේ මොකක් හරි exam එකේදී ප්‍රශ්නයක් ආවොත් database එකකට අදාළව database එකට අදාළව නම් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඔයා හිතන්න ඕනේ මෙන්න මේ තුන සම්බන්ධ කරගෙන තමයි ඔයා මේ ප්‍රශ්නේ ගැන කල්පනා කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ දැන් ඕන් database ටික හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ ටේබල් සමග ගනුදෙනු කරන්න. එතකොට අපි ඇත්තටම මේ SQL කෝඩ් එක අපි ස්ටෙප් 4කට තමයි ඉගෙන ගන්න. ස්ටෙප් 4ක් කියලා කියන්නේ මම ඔයාලට දැන් අර මැසේජ් එකක් දාලා තිබ්බේ ගෲප් වල. එතකොට ආන් ඒ ස්ටෙප් 4. ඒ කියන්නේ database creation එක ගැන අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ ටේබල් ක්‍රියේෂන්. ඊට පස්සේ මේ හදපු ටේබල්ස් වලට data entry කරනවා අපි. ඊට පස්සේ මොකද කරන්නේ? එතකොට ඇත්තටම මේ ස්ටෙප් තුනේ අපේ database එක හැදිලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ information retrieve කරන්න. ඒ කියන්නේ තොරතුරු ටික ඒ දාලා තියෙන දත්ත වලින් තොරතුරු ලබා ගන්න. එතකොට පළවෙනි පාර්ට් එක ඉවරයි. database creation එකට අදාළව තියෙන්නේ මේ ප්‍රකාශන තුන විතරයි ඔයාලට ඉගෙන ගන්න. ඊට පස්සේ table creation එක ගැන බලමු. table creation එක ගත්තාම ඔයාලට තියෙනවා create table තියෙනවා. ඒ කියන්නේ ටේබල් එකක් නිර්මාණය කරන්න තියෙනවා. ඊට පස්සේ නිර්මාණය කරපු ටේබල් එකක් ඉවත් කරන්න තියෙනවා. ඊට පස්සේ නිර්මාණය කරපු ටේබල් එකක් එඩිට් කරන්න ඔයාලට තියෙනවා. හරිද? එතකොට create table තියෙනවා. create table කියලා ප්‍රකාශනයක් ඔයාලට තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ create table එක යටතේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා SQL වල තියෙන data types ටික. මම මේක ටිකක් පොඩියට ලියා ගන්නවා. මොකද මට ටිකක් ලියන්න තියෙනවා. ඔයාලට තියෙන ඔක්කොම SQL code ටික මොන මොන වට අදාළවද එන්නේ කියන එක මම මේකෙන් ඔක්කොම පැහැදිලි කරනවා. මේ පටුනක් තමයි ඉස්සරෝම ඇඳලා පෙන්නන්නේ. එතකොට මොනවාද data types ටික ඕනේ? හරිද? data types ටික ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඒ තමයි සම්බාධක constraint කියලා જાතියක් තියෙනවා. අන්න ඒක ගැන ඉගෙන ගන්නත් ඕනේ. constraint ගැන ඉගෙන ගන්න ඕනේ. හරිද? එතකොට ඔන්න ඔය ටික ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ඔන්න table එක හැදුවා. හදපු table එකක් ඉවත් කරලා දාන්න. මේ වගේ ටේබල්ස් කිහිපයක් අපි හදනවනේ. එතකොට හිතන්නකෝ එක ටේබල් එකක් අපිට ඕන නැත්තම් ඒ ටේබල් එක ඉවත් කරලා දාන්න පුළුවන්. එතකොට අන් එහෙම කරන්න ඕන වුණාම drop table කියලා ප්‍රකාශනයක් තියෙනවා. ඊට පස්සේ drop table එක තියෙනවා.
ඊට පස්සේ දැන් ඔය ටේබල් එක ඉවත් කිරීමනේ. ඊට පස්සේ මේ ටේබල් එකේ දාලා තියෙන ඩේටා ක්ලියර් කරන්න. ඒ කියන්නේ ටේබල් එක එම්ටි කරන්න ප්‍රකාශනයක් ඔයාට ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි ට්‍රංකේට් ටේබල්. සෝරි, ට්‍රංකේට් ටේබල්. ට්‍රංකේට් ටේබල් එක ගැන මේ ප්‍රකාශනය ගැන ඔයාට ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ආයෙ ඔයාට තියෙන්නේ ටේබල් එකක් හදනවා. හදපු ටේබල් එක වෙනස්කම් කරන්න පුළුවන්. එතකොට අන්නේ වෙනස්කම් කරන්න මොන ප්‍රකාශනයද පාවිච්චි කරන්නේ? ආන් ඒක ගැන තමයි ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ටේබල් එකක් හදවුවට පස්සේ වෙනස්කම් කරනවා කියන්නේ මොකද්ද? ටේබල් එකේ එක්ක කොලම්ස් අපිට අයින් කරන්න පුළුවන්. එක්ක අලුතෙන් කොලම්ස් ඇඩ් කරන්න පුළුවන්. එතකොට ඕවනේ කරන්න පුළුවන්. අන්න එතකොට ටේබල් එකක් වෙනස් කරන්න අපිට කෝඩ් එකක් තියෙනවා. ඒ තමයි ඕල්ට ටේබල්. ඕල්ට ටේබල් ඕක යටතේ අපි ඉගෙන ගන්නවා. ඕල්ට ටේබල් ඇඩ් කොලම්. ඊට පස්සේ ඕල්ට ටේබල් ඩ්‍රොප් කොලම්. ඊට පස්සේ ඕල්ට ටේබල් මොඩිෆයි කොලම්. හරිද? ඔන්න ඔය ටික ඉගෙන ගන්න තියෙනවා. එතකොට ඇත්තටම පාර්ට් 2 එක ඉවරයි. පාර්ට් 2 එකේදී ඔයාලට මෙන්න මේ ටික ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ටේබල් ක්‍රියේෂන් එකට අදාළව ඔයාලට ඇත්තටම මෙච්චරයි ප්‍රකාශන SQL ප්‍රකාශන, ඒ කියන්නේ SQL වල සින්ටැක්ස් හම්බෙන්නේ ඔයාලට මෙච්චර. ඔයාගේ සිලබස් එකට අදාළව. එතකොට ඔයාලට මොකක් හරි එක්සෑම් එකේදී ප්‍රශ්නයක් තිබ්බොත් ටේබල් ක්‍රියේෂන් එකට අදාළව. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඒ ප්‍රශ්නේ අඳුර ගන්න. මේක ඩේටාබේස් එක සම්බන්ධව දාලා තියෙන්නේ, ටේබල් එක සම්බන්ධව. ඒතකොට ටේබල් ක්‍රියේෂන් සම්බන්ධව දාලා තියෙන්නේ කියලා ඔයාට ඒක අඳුර ගන්න පුළුවන්. ලේසියෙන් ප්‍රශ්න කිව්වහම කියවද්දී ඒක තේරෙනවා. ඒ කියන්නේ ටේබල් එක නිර්මාණයට අදාළවද මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියලා. එතකොට ඔයා පොඩ්ඩක් සැලකිල්ලට ගන්න ඕනේ. මෙන්න මේ සින්ටැක්ස් ටික තමයි ඔයා හොයලා බලන්න ඕනේ. එතකොට ඇත්තටම මේ සින්ටැක්ස් වලින් ඒ ප්‍රශ්නෙට ඔයාට විසඳුමක් දෙන්න පුළුවන්. එතකොට ටේබල් ක්‍රියේෂන් එකට අදාළ තියෙන ප්‍රශ්නයකට මේ වලින් විසඳුම් දෙන්න පුළුවන්ද? බැ. ඒවා ඩේටාබේස් ක්‍රියේෂන් එකට අදාළව තියෙන කෝඩ් ටික, සින්ටැක්ස් ටික. හරි. ඕන් ඩේටාබේස් ක්‍රියේෂන් හරි ටේබල් ක්‍රියේෂන් එක හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මොකද්ද? දැන් ඕන් ටේබල් එක හදන එකට අදාළවනේ මේ කෝඩ් ටික ඉගෙන ගත්තේ. ඊට පස්සේ හදාගත්ත ටේබල් එකට අපි මොකද කරන්නේ? ඩේටා ඇතුළත් කරනවා. එතකොට ඩේටා ඇතුළත් කිරීමට අදාළව ඔයාට තව පොඩි කෝඩ් ටිකක් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි insert into කියන ප්‍රකාශනය. මෙන්න මේ insert into කියන ප්‍රකාශනය ඔයාට ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ දැන් ඕන් මොකක් හරි ඩේටා එකක් මෙන්න මේ රෙකෝඩ් එකන්නේ. රෙකෝඩ් එකක් අපි ටේබල් එකට එන්ඩ කරා. ඊට පස්සේ ආය අපි දැනගන්න ඕනේ මෙන්න මේ එන්ඩ කරපු එක ඩිලීට් කරගන්නේ කොහොමද කියලා. එතකොට අන්න ඒකට තියෙනවා ඩිලීට් කියලා ප්‍රකාශනයක්. ඩිලීට් කියලා ප්‍රකාශනයක් තියෙනවා. ඊට පස්සේ දැන් මේකට ඩේටා ඇතුළත් කරන්න දන්නවා. ඊට පස්සේ මේකේ තියෙන ඩේටා ඉවත් කර ගන්න දන්නවා. ඊට පස්සේ මේකට ඇතුළත් කරපු ඩේටා එක මොඩිෆයි කර ගන්න, වෙනස්කම් කර ගන්න උනන් වාට ප්‍රකාශනයක් තියෙනවා. ඒ තමයි අප්ඩේට් කියන ප්‍රකාශනේ. අප්ඩේට් ප්‍රකාශනය, අප්ඩේට් කියන SQL ප්‍රකාශනය වාට තියෙනවා. ඇත්තටම ටේබල් එකකට ඩේටා එන්ට්‍රි කිරීම, ටේබල් එකට ඩේටා ඇතුළත් කිරීම ගත්තාම ඇතුළත් කිරීමට අදාළව ඔයාලට මෙච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. මෙන්න මේ ප්‍රකාශන තුන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ඔයාලට ප්‍රශ්නයක් අහලා තිබ්බොත්
ටේබල් එකකට දත්ත ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඔයාට ඇත්තටම සැලකිල්ල ගන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශන තුන ගැන විතරයි. ඇත්තටම දැන් අපේ ඩේටාබේස් එක හදාගෙන ඉවරයි. අපි ඩේටාබේස් ක්‍රියේෂන් එක කරා, ඊට පස්සේ ටේබල් ක්‍රියේෂන් එක කරා, ඩේටා ටික ඇතුළත් කරා. ඊට පස්සේ තමා වැඩේ තියෙන්නේ. මෙන්න මේ හදාගත්ත ඩේටාබේස් වලින් අපි මොකද කරන්න ඕනේ? ඉන්ෆෝමේෂන්ස් රිට්‍රීව් කරගන්න ඕනේ. ඒ කියන්නේ තොරතුරු ප්‍රවේශ කරගන්න. එක එක ආකාරයේ තොරතුරු අපි ලබා ගන්නවා. අන්න ඕකට අදාළව තමා පොඩ්ඩක් තව ප්‍රකාශන ටිකක් තියෙන්නේ. එතකොට මම ඒකත් ඔයාලට පැහැදිලි කරලා දෙන්න. මම මේක පොඩ්ඩක් පොඩි කරගන්න. මේ හැම ප්‍රකාශනයක්ම ඔයාලට කියලා දෙන කොහොමද එන්නේ කියලා. මම මේ නිකන් මේ සාරාංශයක් වගේ තමා ඉස්සර මොහොත මොන මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියන එක තමා මේ පැහැදිලි කරලා දෙන්නේ. ඊට පස්සේ දැන් මෙන්න මේ ටේබල්ස් වල තියෙන ඩේටා ටික අපි මොකද කරන්නේ? ඩේටා වලින් ඉන්ෆර්මේෂන් රිට්‍රීව් කර ගන්නවා. එතකොට ඒකට ඔයාලට ඉගෙන ගන්න තියෙනවා සිලෙක්ට් කියන ප්‍රකාශනය. හරිද? සිලෙක්ට් කියන ප්‍රකාශනය ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා distinct කියලා එකක්. මේකෙන් මොකද්ද වෙන්නේ කියලා මම පැහැදිලි කරන්න. හරිද? distinct කියලා ප්‍රකාශනයක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට ආයෙ where කියලා එකක් ගැන ඉගෙන ගන්න තියෙනවා. where ප්‍රකාශනය ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ආයෙ ඔයාලට තියෙන්නේ order by කියන ප්‍රකාශනය ගැන ඉගෙන ගන්න. order by කියන ප්‍රකාශනය ගැන ඉගෙන ගන්න. ඇත්තටම ඔන්න ඔච්චරයි වාට database එකකින් information retrieve කර ගැනීමට අදාළව ඉගෙන ගන්න තියෙන්නේ. ඒ කියන්නේ කවුරු හරි වාට විභාග ප්‍රශ්නයක් දුන්නොත් මෙන්න මේ ප්‍රශ්නේ දීලා කියනවා ඒ ප්‍රශ්නේ ඇත්තටම තියෙන්නේ දත්ත සමුදායකින් තොරතුරු ලබා ගැනීමට අදාළව තමයි ඒ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එතකොට මොකක් හරි මෙන්න මේ විදිහේ විස්තර මෙන්න මේ ඩේටාබේස් එකෙන් ගන්න SQL කෝඩ් එකක් ලියන්න කියන. ඒ කියන්නේ ඩේටා රිට්‍රීව් කර ගැනීමට අදාළවනේ. එතකොට ඔයා හිතලා බලන්න ඕනේ, ඔයා මැච් එක ගහන්න ඕනේ මෙන්න මේ කෝඩ් හතරේ. මෙන්න මේ ප්‍රකාශන හතරෙන් තමයි ඔයාට මැච් එක ගහන්න තියෙන්නේ. ඔයාට මේවා ගැනවත් මේවා ගැනවත් මේවා ගැනවත් හිතන්න ඕනේ නැහැ. ඇත්තටම මෙන්න මේ හතරෙන් තමයි ඒක ඔයාට කරගන්න තියෙන්නේ. එතකොට ඔන්න අපේ ස්ටෙප් හතර හරි. ඒ තමයි database creation එක, table creation එක, ඊට පස්සේ data insert කරන එක, ඊට පස්සේ information retrieve කරගන්න එක. ඊට පස්සේ ඔයාට ආය හම්බෙනවා SQL වල පොඩි functions ටිකක්. අන්න ඒ functions මොනවාද කියලා අපි බලමු. SQL වල හම්බෙන functions ටිකක් තියෙනවා. ඕක මම මෙතනින් ලියා ගන්නවා. functions තියෙනවා. එතකොට මේ functions ගත්තාම මම කතා කරනවා functions ආකාර දෙකක් යටතේ කතා කරනවා. එකක් තමයි මෙන්න මේ, ඇත්තටම මේ functions ගැන කතා කරන්නේ data retrieve කර ගැනීම යටතේම තමයි අපි functions ගැන කතා කරන්නේ. කියන්නේ table creation වත් data insert කරන එකවත් මෙන්න මේකටවත් function කියන එක අදාළ වෙන්නේ නැහැ. functions ටික අනිවාර්යයෙන්ම අදාළ වෙන්නේ මෙන්න මෙතනට. එතනිමුත් මෙන්න මේ ප්‍රකාශනයටයි මෙන්න මේ ප්‍රකාශනයටයි තමයි මෙතන මේ මං උගන්වන functions ටික අදාළ වෙන්නේ. එතකොට මම මේ functions කොටස් දෙකකට බෙදලා තමයි ඔයාලට කියලා දෙන්නේ. ඒ තමයි මේ select කියන ප්‍රකාශනයත් එක්ක එන functions හතරක් තියෙනවා. ඊට පස්සේ අනිත් functions ටික තියෙන්නේ where කියන ප්‍රකාශනයත් එක්ක එන functions ටික. මම ඕක මෙහෙම ලියලා පෙන්නන්නම්කෝ. ඔන්න select එකත් එක්ක එන ටික.
සිලෙට් ප්‍රකාශනයත් එක්ක එන ෆංක්ෂන්ස් තමා මින් කියන ෆංක්ෂන් එක එනවා. ඊට පස්සේ වාට මැක්ස් කියන ෆංක්ෂන් එක ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ඇවරේජ් ෆංක්ෂන් එක ගැන ඉගෙන ගන්න තියෙනවා. හරිද? ඊට පස්සේ සම් කියන ෆංක්ෂන් එක ගැන වාට ඉගෙන ගන්න තියෙනවා. හරිද? ඔන්න සිලෙක්ට් ප්‍රකාශනයත් එක්ක එන ටික. හරි. ඊට පස්සේ වෙයා එකත් එක්ක එන ෆන්ක්ෂන්ස් ටික. වෙයා එකත් එක්ක එන ෆන්ක්ෂන්ස් ටික. ඒකේ වාට ඉගෙන ගන්න තියෙනවා ඉන් කියලා එකක් ගැන. ඊට පස්සේ not in කියලා ප්‍රකා ෆන්ක්ෂන් එකක් ගැන වාට ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ is null කියලා එකක් තියෙනවා. ඊට පස්සේ is not null කියලා තියෙනවා. ඔන්න ඔය හතර තියෙනවා. ඊට පස්සේ ඔයාලට තව එකක් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි between එක තියෙනවා. ඊට පස්සේ like function එක ගැන තියෙනවා. හරිද? හරි. ඔන්න ඔච්චරයි වාට functions කියලා ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ වාට තව එකක් ඉගෙන ගන්න තියෙනවා. මෙන්න මේ database වලින් sorry tables වලින් tables කිහිපයක තියෙන දත්ත එකවර ගන්න කොහොමද කියන එක ගැන ඉගෙන ගන්න තියෙනවා. join කියන එක යටතේ join කියන එක යටතේ ඉගෙන ගන්න තියෙනවා. එතකොට ඇත්තටම මෙන්න මෙච්චරයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. database creation එකට අදාළව code තුනයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ table creation එකට අදාළව මෙච්චරයි තියෙන්නේ. table එකට data ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මෙච්චරයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ටික ගත්තාම මෙන්න මේ ටිකයි මෙන්න මේ join කියන එකයි ඔයාට tables වලින් තොරතුරු ලබා ගැනීමට සම්බන්ධව තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට සරලම කිව්වොත් ඔච්චරයි ඔයාට SQL කියලා ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ වල syntax ටික දැනන් හිටියනම් මේ ප්‍රකාශන පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනන් හිටියනම් ඔයාට ඕනම SQL ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. හරිනේ. ඔයාට ඕනනම් මේකේ screenshot එකක් ගහගන්න. සමහරට මම පොඩියට ලිව්ව නිසා පැහැදිලි නැතුව ඇති. මම එහෙම වුණොත් මේකේ ෆොටෝ එකක් තියෙනවා. මම ෆොටෝ එක ගහලා group එකට දාන්න. screenshot එකක් ගහගන්න පුළුවන් නම් ගහගන්න. ඊට පස්සේ අපි කතා කරමු ඔය එක එක ප්‍රකාශනේ කොහොමද පාවිච්චි කරන්නේ කියලා අපි කතා කරමු. මේ එක එක ප්‍රකාශනය කොහොමද යූස් කරන්නේ මොන මොන අවස්ථාවන් වලදීද යූස් කරන්නේ කියලා බලමු. ඒ කියන්නේ ඒවල සින්ටැක්ස් එක තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉස්සරම අපි ගමු මෙන්න මේ create database කියන ප්‍රකාශනය. create database කියන ප්‍රකාශනයට අදාළව syntax එක දෙවුවොත් ඕක එන්නේ මෙහෙම. ඔය SQL වල ගහන්න ඕනේ create create database. ඊට පස්සේ
දැන් ඔයා ඩේටාබේස් එකක් හදා ගන්නවනේ. ඒ කියන්නේ දැන් මෙන්න මේ විදිහේ ලොකු කොටුවක් හදා ගන්නවා. එතකොට ඒකට ඔයා නමක් දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ සිස්ටම් එක හදන්නේ ස්කෝල් එකට අදාළව කියලා. එතකොට ස්කූල් කියලා අපිට දෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඒ ස්කෝලේ තියෙන සබ්ජෙක්ට් වලට අදාළව වගුවක්, ඊට පස්සේ ඒ ස්කෝලේ තියෙන සිසුන් අදාළව වගුවක්, ඊට පස්සේ ටීචර්ස්ලාට අදාළ වගුව හැදෙන්න පුළුවන්. එතකොට ස්කූල් කියන ඩේටාබේස් එක තමයි හැදෙන්නේ. එතකොට create database අපි දානවා මෙතෙන්ද database එකේ නම. database name. හරිද? ඔන්න ඔය විදිහට තමයි create database කියන ප්‍රකාශනය පාවිච්චි කරන්නේ. හරිද? දැන් මට මෙතන පොඩි දෙයක් කියලා දෙන්න තියෙනවා. ඒ තමයි මම මේක කැපිටල් වලින් ලියලා තියෙනවා. සාමාන්‍යයෙන් SQL වලදී ඔයා මේක සිම්පල් වලින් ලිව්වත් රන් වෙනවා. ඒ කියන්නේ SQL කියන්නේ case sensitive language එකක් නෙවෙයි. දැන් අපි දන්නවා Python එහෙමනම් case sensitive language එකක් වෙනවා. ඒ කියන්නේ Python වලදී මෙන්න මෙහෙම ගත්තොත් මේක එකක් මේක එකක්. හරිද? ඔය දෙක දෙකක්. ඒ කියන්නේ කේස් සෙන්සිටිව් ලැන්ග්වේජ් එක. ඒ කියන්නේ අකුරු වල කැපිටල් සිම්පල් වල වෙනස ඒකට බලපානවා. දැන් මේ SQL වලදී ඒක අදාළ වෙන්නේ නැහැ. ඔයා මේක සිම්පල් වලින් ලිව්වත් කෝඩ් එක ගැටලුවක් නැතුව රන් වෙනවා. නමුත් SQL වලදී පොඩි ස්ටෑන්ඩඩ් වගේක් තියෙනවා. ස්ටෑන්ඩඩ් තියෙනවා. ඒ කියන්නේ සම්මතයන් තියෙනවා. වා ET වල වුණත් දැන් ටෙක්නොලොජි කරද්දී ET වල වුණත් ඉගෙනගෙන ඇති සම්මතයක් කියන්නේ මොකද්ද කියලා. එතකොට ඒක අපි නිකන් අනුගමනය කරන දෙයක්. අන්න එතකොට මෙන්න මේ විදිහට තමයි සාමාන්‍ය SQL වල තියෙන ප්‍රකාශනය අපි කැපිටල් වලින් ලියනවා. ඊට පස්සේ ඩේටාබේස් නේම් එක අපිට පුළුවන් සිම්පල් වලින් ලියන්න, එක්කෝ කැපිටල් වලින් ඩේටාබේස් නේම් එක දෙන්න කැමති නම් ඒ විදිහට දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න ප්‍රකාශන SQL ප්‍රකාශන ලියන්නේ කැපිටල් අකුරේ. හරි. එතකොට මේ විදිහට ඩේටාබේස් නේම් එක දීලා හදන්න පුළුවන්. එතකොට එක්සැම්පල් එකක් ගත්තොත් create database school කියලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ගහපුවම මෙන්න මේ ස්කෝල් කියලා මෙන්න මේ විදිහට ලොකු කොටුව හැදෙනවා. ඒ කියන්නේ ඩේටාබේස් එක නිර්මාණය වෙනවා. ඊට පස්සේ මම මේ මෙතන දැම්මා මෙන්න මෙහෙම සෙමිකෝලන් එක. සාමාන්‍යයෙන් මේ SQL ප්‍රකාශන වලදී අර මේ සෙම් ප්‍රකාශනේ ඉවර කරද්දී මේ සෙමිකෝලන් එක දාන්න ඕනේ. ඕක සාමාන්‍යයෙන් මෙහෙම. හරියට අපි අර රචනාවක් ලියන්නේ. රචනාවක් ලියලා අපි වාක්‍යයක් ඉවර කරලා අවසානයේදී තිත තියෙනවනේ. ආන් ඒ වගේ වැඩක්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා ලියලා තියෙන්නේ එක වාක්‍යයක් ලියලා තියෙනවා නම් එක වාක්‍යයක් ලියලා තියෙනවා නම් ඔයා ඒ කියන්නේ තනි පෝලිමේ එක වාක්‍යයක් තමයි ලියලා තියෙන්නේ. හරිද? මේ සෙමිකෝලන් එක පාවිච්චි වෙන නැති පාවිච්චි වෙන අවස්ථා නැති අවස්ථා තමයි පැහැදිලි කරන්න යන්නේ. එතකොට ඔයා එක පෝලිමක යම් වාක්‍යයක් ලියලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ වෙලාවේදී මෙතනදී නැවතීමේ තිත තියන්නේ නැහැ. හරිද? එතකොට ඔයා මෙතන දැන් සාමාන්‍ය ඔයාලා රචනා ලියද්දි තියෙනවා. මම මේ SQL වලට අදාළවයි කතා කරන්නේ. හරිද? මෙහෙම තනි පෝලිමක ලියලා දෙද්දී නැවතීමේ තිත තියන්නේ නැහැ. ඒ කියන්නේ සෙමිකෝලන් දාන්නේ නැහැ. ඊට පස්සේ මෙහෙම පෝලිම් කීපයක ලියලා තියෙනවා. මේ මෙහෙම ඇවිල්ලා තියෙනවා. එතකොටත් අපිට නැවතීමේ තිත දාන්න ඕනේ නැහැ. මේ තනි ප්‍රකාශනය අන්න තනි ප්‍රකාශනයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ පෝලිං කිහිපයකට. හරිද? එතකොට සෙමිකෝලන් දාන්න ඕනෙත් නැහැ. හැබැයි හිතන්න මේ මෙහෙම ඇවිල්ලා ප්‍රකාශනය ඇවිල්ලා මෙතනින් ඉවර වෙලා ඊළඟ ප්‍රකාශ තව ප්‍රකාශනයක් පටන් ගන්නවා. ඕකට මම එක්සැම්පල් කරලා පෙන්නන්නම්.
අන්න එතකොට සෙමිකොලන් අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ. හරිද? එතකොට ඔන් සෙමිකොලන් යෙදෙන අවස්ථා ටික ඔයාට පැහැදිලි. ඕක හරියට අර අපි රචනාවක් ලියද්දි වාක්‍ය ඉවර වෙලා තියෙන නැවතීමේ තිත වගේ. නමුත් මේ මෙතන මෙතන ඔයාට ඕනම් තියන්න පුළුවන්. තිබ්බේ නැහැ කියලා වැරද්දකුත් නැහැ. හැබැයි මෙන්න මෙතනදී තිබ්බේ නැත්තම් එතනදී error එකක් පෙන්නනවා. අන්න එකයි මෙතනදී අනිවාර්යයෙන්ම තියන්න ඕනේ කියලා කිව්වේ. ඔයාට ඕනම් මෙතන තියන්න පුළුවන්. තිබ්බා කියලා ගැටලුවක් නැහැ. එතකොට නැවතීමේ තිත වගේ තමයි ඒක පාවිච්චි වෙන්නේ. මෙතනදී නොතිබ්බත් අනිවාර්යයෙන්ම මේ තැන්වලදී ඔයා තියන්න ඕනේ. හරිනේ. එතකොට සෙමිකෝලන් එක ගැන හරි. එතකොට මම දැන් මෙහෙමයි මම මේක දැන් ඔයාට ප්‍රැක්ටිකලි කෝඩ් කරලා පෙන්වන්න යන්නේ නැහැ. මේ වෙලාවේදී පෙන්වන්න යන්නේ නැහැ. මම මේ දැන් මේ කියලා දෙන හැම ප්‍රකාශනයක්ම ඔක්කොම එකවර කියලා දෙනවා. විභාග ප්‍රශ්න දෙකක් වගේ අරගෙන ඇත්තටම ගන්න ප්‍රශ්න දෙක අර අපි ගිය සතියේ ඇන්දනේ ER diagrams. අන්නේ ER diagrams ඇන්ද ප්‍රශ්න දෙකට අදාළව database එක මම create කරලා පෙන්වන්නම් ඔයාලට. එතකොට අන්න එතනදී මෙන්න මේ ඔයාලට උගන්වන හැම ප්‍රකාශනයක්ම practically use වෙන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඉස්සරවම ඔයාලට මම ඉක්මනට ඉක්මනට මෙන්න මේ codes ටික කියලා දීගෙන යන්න. එතකොට මේ මේ විදිහ තමයි create database කියන ප්‍රකාශනය පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ show database කියන එක database කියන ප්‍රකාශනය. show database කියන ප්‍රකාශනය. එතකොට මේකෙදි මෙන්න මේක තමයි syntax එක. show database database name කියලා එකක් එහෙම එන්නේ නැහැ. හරිද? එතකොට show databases කියලා තමයි එන්නේ. හරිද? ඒ කියන්නේ මෙහෙම වැඩක්. හිතන්නකෝ ඔයා දැන් අර platform එක ඔයා මේ database හදන platform එකේ ඔයා SQL කියලා එකක් හදලා දෙනවා. ඊට පස්සේ ඔයා තව database එකක් හදලා දෙනවා. ඒ තමයි අපි ගමු ඔයා හදලා දෙනවා vehicles කියලා එකක්. vehicles කියලා වෙනම database එකක් හදලා දෙනවා. එතකොට show databases කියන එකෙන් පෙන්නන්නේ show databases කියන එකෙන් පෙන්නන්නේ මෙන්න මේ school කියන එකයි vehicles කියන එකයි. එතකොට ඔයා මෙන්න මේක type කරලා ඊට පස්සේ ඒක enter කරාට පස්සේ go කියන එක දුන්නාට පස්සේ ඔයාට output එක විදියට පෙන්නන්නේ vehicles කියන එකයි ස්කූල් කියන එක තමයි. ඔන්න ඔය දෙක තමයි ඔයාලට අවුට්පුට් එකක් විදියට පෙන්වන්නේ. ඒ කියන්නේ ඔයා මේ platform එකේ කොච්චර database ප්‍රමාණයක් හදලා තියෙනවද ඒ database ටික ඔක්කොම ඔයාලට list එකක් විදියට දෙනවා මේ show databases කියන ප්‍රකාශනයේ. ඊට පස්සේ අපිට තියෙන්නේ drop database කියන ප්‍රකාශනය. drop database කියන ප්‍රකාශනය. drop database ප්‍රකාශනය ගත්තාම මේකෙදි drop database ප්‍රකාශනයත් එක්ක database name එක එන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට දුන්නාම මේක example එකක් ලියන්න. drop database vehicles තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට දීලා ඔකට go කියන එක දුන්නාට පස්සේ command එක දුන්නාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ database එක delete වෙලා යනවා. ඒක අයින් වෙලා යනවා. ඔන්න ඔය වැඩේ වෙනවා. හරිද? එතකොට database creation එකට අදාළව
ඔයාට ඉගෙන ගන්න තියෙන SQL ප්‍රකාශන ටික ඔච්චර. එතකොට ඔන්න ඔය තුන දැනන් හිටියනම් ඔයාට අවුලක් නැහැ. වැඩේ කොට දාගන්න පුළුවන්. මෙන්න මේවට ඔයා ලියා ගන්නවා නම් ලියා ගන්න. මම මේකට අදාළව පොඩි නෝට් එකක් තියෙනවා. මම ඒක දාන්නම් ඔයාට ගෲප් වලට. එතකොට ලේසි නේද නැත්තම් ලියා ගන්නයි ඔක්කොම කරන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා. මම ඔයාලට ප්‍රකාශන ටික පැහැදිලි කරගෙන යන්නම්. ඊට පස්සේ විභාග ප්‍රශ්න දෙකක් අරගෙන මේ හැම ප්‍රකාශනයක්ම ප්‍රැක්ටිකලි යූස් වෙන්නේ කොහොමද කියලා කියලා දෙන්නම්. හරි. මට වැඩිපුරම මම ફોકસ කරන්නේ මෙතනදී අර කන්ස්ට්‍රේන් ටිකයි. ඊට පස්සේ data types තියෙන්නේ. අන්න ඒ ටිකයි functions ටිකයි ඔන්න ඔය ටික ගැන මට කියලා දෙන්න ඕනේ. අන්න ඒකයි මේ වැඩේ කරන්නේ. එතකොට database creation එකට අදාළව ප්‍රකාශන ටික හරි. ඊට පස්සේ table creation එකට අදාළව ප්‍රකාශනයක් තියෙනවා වට ඒ තමයි create table කියලා. create table කියලා ප්‍රකාශනය තියෙනවා. එතකොට මේ create table කියන ප්‍රකාශනයත් එක්ක SQL කියන එක මොන වගේ දේවල් වලටද use කරන්නේ කියලා අහනවා. SQL language එක අපි use කරන්නේ database නිර්මාණය කරන්න. database නිර්මාණය කරන්න. ඊට පස්සේ database හදවුවට පස්සේ ඒ tables වලට දත්ත ඇතුළත් කරන්න. ඊට පස්සේ ඒ දත්ත වලින් තොරතුරු ලබා ගන්න තමයි අපි SQL language එක යූස් කරන්නේ. එතකොට මම ඔක ඔයාලට අර introduction video එකක් කරලා පෙන්නේ. අපි විභාග ප්‍රශ්නෙට අදාළව ER diagram එක ඇඳලා මම අර database එකක් create කරා. එතකොට අන්න මේ database එක create කරද්දී මම program එකක් නෙලිවි. අන්න මේ programming language එක තමයි මේ SQL කියලා අපි ඉගෙන ගන්න. හරි නේද? එතකොට අන්න ඒකට තමයි මේ SQL language එක ඕනේ. එතකොට මම ඒක ඉස්සරවම අර ලොකු කොටුව හදාගෙන හිටියා. ඒ කියන්නේ database එක හදාගෙන හිටියා. එතකොට database creation යටතේදී අපි ඉගෙන ගත්තේ අන්න ඒ අපිට ඕන වෙන ප්‍රකාශන ටික ගැන තමයි අපි ඉගෙන ගත්තේ. දැන් අපි කොහොමද database හදද්දී කොහොමද table එකක් හදන්නේ කියලා තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. එතකොට ඒකට අපි පාවිච්චි කරන්නේ create table ප්‍රකාශනය. එතකොට create table ප්‍රකාශනයේදී ඔයාලට මෙතන table name එක දෙන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ වරහනක් ඕපන් කරලා ඔයාලට දෙන්න ඕනේ පළවෙනි column එකේ නම. ඊට පස්සේ ඔයා දෙන්න ඕනේ data type එක. ඒ කොලම් එකේ data type එක. ඊට පස්සේ constraint එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ කොලම් එක ගන්න පුළුවන්. ඒකේ data type එක constraint එක. ඊට පස්සේ මේ අන්තිම එකට ක්‍රමාවක් දාන්න ඕනේ වරහන වහන්න පුළුවන්. හරිද? මෙතනින් ඕපන් කරපු වරහන වහන්න පුළුවන්. ඕකේ මම එක්සැම්පල් එකක් වාඩ කරලා පෙන්නන්නම්. දැන් හිතන්න මට හදන්න ඕනේ මේ වගේ වගුවක්. ID කියලා එකක් තියෙනවා. ඒක ප්‍රයිමරි කී එක වෙනවා. ඊට පස්සේ name කියලා තියෙනවා. එතකොට මම හදන්නේ student කියලා වගුවක්. හරිද? own create table කියන ප්‍රකාශනයේ use වෙන විදිය. create table table name එක අපි දාන්න ඕනේ. table name එක දැන් දාන්නේ මොකද්ද? student කියලා. student කියලා table name එක අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ කොලම් 1 කියලා දිනවා. කොලම් 1 කියලා මෙතනදී කියන්නේ කොලම් 1 එකට ඔයා දාන නම. කොලම් 1 එකට මොකක්ද එන නම? ID කියලා තමයි එන්නේ.
ඊට පස්සේ data type එක. එතකොට data type එක ඔයා දැන් ඉගෙන ගන්න යනවා. මෙතනින් ඉස්සරහට මම උගන්වනවා SQL වලදී use වෙන data types මොනවාද කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා data types කිව්වහම text විදිහට තියෙන data types තියෙනවා. ඊට පස්සේ integer, ඒ කියන්නේ numbers විදිහට තියෙන data types තියෙනවා. ඊට පස්සේ float, ඒ කියන්නේ දශමය සංඛ්‍යා විදිහට තියෙන data types තියෙනවා. ඊට පස්සේ date and time, ඒ විදිහේ එක එක විදිහේ data types තියෙනවා. එතකොට මෙන්න මෙතෙන්ද සාමාන්‍ය මොන වගේ data type එකක්ද දාන්නේ. මං දැනට මේක integer එකක් කියලා ගන්නම්කෝ. අංකයන්නේ තියෙන්නේ. එතකොට අංකේ උනා අපිට text එකක් විදිහට දාගන්න පුළුවන් integer කියලා ගන්නම්කෝ. එතකොට data type එක තමයි int. int 10 කියලා දානවා. මම මේවා පැහැදිලි කරන්නම්. ඊට පස්සේ constraint එක තියෙනවා. constraint එක කියන්නේ ඔයා මෙන්න මේකේ සම්බාධක කියලා જાතියක් තියෙනවා. ඒ සම්බාධක කියන එකත් මම දැන් ඔයාලට ඊගාවට උගන්වනවා. එතකොට සම්බාධක ගත්තාම ඕකේ ඔයාලට තියෙනවා not null සම්බාධකය, ඊට පස්සේ primary key සම්බාධකය, ඊට පස්සේ foreign key සම්බාධකය, කොහොම වගේ සම්බාධක ටික ඉගෙන ගන්න තියෙනවා. එතකොට මෙන්න මෙතනදී use වෙන්නේ මොකද්ද? primary key සම්බාධකය තමයි use වෙන්නේ. ඔයාලට දැම්ම තේරෙන්න නැතුව ඇති වැඩේ. මං ඉස්සරහට සම්බාධක ටික ඔක්කොම කියලා දෙන්නම්. ඒවා පාවිච්චි වෙන තැන කියලා දෙන්නම්. එතකොට වැඩේ තේරෙයි. දැනට මම මේ එක්සාම්පල් එක තමයි කරන්නේ. primary key කියන constraint එක දැම්මා. ඊට පස්සේ column 2 එකට අපි නම දෙන්නේ මොකද්ද? name කියලා. මේකේ data type එක මම දාගන්නම් මේ මෙහෙම එකක්. මේක මම කියලා දෙන්නම් ඈ. වාචා 10යි කියලා. ඊට පස්සේ ඒකට අදාළව constraint එක දාගන්නවා not null කියලා. ඔන්න ওই විදියට දාගන්න පුළුවන්. එතකොට මේ විදියට ඔයා කෝඩ් එක type කරලා අර පල්ලෙහා තියෙන පොඩි බටන් එකක් go කියලා ඒක click කරපු ගමන් මොකද වෙන්නේ? මෙන්න මේ විදියට table එක ඔයාගේ database එක ඇතුලේ table එක නිර්මාණය වෙනවා. එතකොට මොමයි create table කියන ප්‍රකාශනය වැඩ කරන්නේ. එතකොට දැන් මේ create table කියන ප්‍රකාශනය පාවිච්චි කරන්න නම් ඔයා මොනවද දැනන් ඉන්න ඕනි? ඔයා මෙන්න මේ data types ගැන දැනන් ඉන්න ඕනි. ඒ වගේම constraint කියන එක ගැන දැනන් ඉන්න ඕනි. ඔන්න දැන් ඒ ටික කියලා දෙන්නම්. පාඩ මම මුලින්ම කියලා දෙන්නම් SQL වලදී හම්බෙන data types මොනවාද කියලා. අනේ data types ටික. ඔයාලට ඉස්සරවම data type එකක් හම්බෙනවා. දැන් ඔයාලට data types කියන එක ගැන idea එකක් තියෙනවා නේ. කියන්නේ එක එක දත්ත ප්‍රරූප, ඒ කියන්නේ text විදිහේ දත්ත ප්‍රරූප තියෙන්න පුළුවන්, අංක තියෙන්න පුළුවන්, දශමය සංඛ්‍යා තියෙන්න පුළුවන්, ඊට පස්සේ දිනය හා වේලාව ඔම් ඔය වගේවා තියෙන්න පුළුවන්. එතකොට SQL වලදී අපිට හම්බෙන දත්ත ප්‍රරූප ගැන තමයි අපි මේ ඉගෙන ගන්න යන්නේ. එතකොට ඉස්සරවම තියෙනවා char කියලා data type එකක්. char කියලා data type එකක්. මේ char කියන data type එක. ඒ වගේම තව එකක් ඔයත් එක්කම කියලා දෙන්නම් වාචා. මොකද්ද මේ char කියන්නේ? මොකද්ද මේ වාචා කියන්නේ? මේ දෙකෙන්ම සාමාන්‍ය අපි string එකක්. ඔයා දැන් Python වලදී ඉගෙනගෙන ඇති string එකක් කියන්නේ මොකද්ද කියලා. string එකක් කියන්නේ text එකක්. මේ text එක ඇතුලේ ඕනම අනුලක්ෂණයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම character එකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම තිබ්බොත් මෙන්න මේක string එකක්. ඒ වගේම මෙන්න මේක string එකක්. එතකොට
මෙන්න මේ විදිහට ගොඩක් දොරට ස්ට්‍රින් අපි පයිතන් වලදීත් ස්ට්‍රින් තියන්නේ උඩුකමා දෙකක් ඇතුළේ. ඒ වගේම SQL වලදී ස්ට්‍රින් තියන්නේ මෙන්න මේ විදිහට උඩුකමා දෙක. උඩුකමා ඇතුළේ. හරිද? එතකොට ඇත්තටම ටෙක්ස්ට් එකක්, එහෙම නැත්නම් ස්ට්‍රින් එකක් පෙන්නුම් කරන්න. ස්ට්‍රින් එකක් සඳහා තමයි අපි මෙන්න මේ data types පාවිච්චි කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයා ටේබල් එක හදනවා කියලා. ඔයා ටේබල් එක හදද්දී මෙන්න මේ ටේබල් වල මෙතෙන්ට නේම් දානවා. හරිද? ඊට පස්සේ මෙතෙන්ට date of birth එක දානවා කියන්නු. මෙතෙන්ද ඔයා දානවා marks කියලා එක. හරිද? එතකොට මේ නේම් කියන තැනට සාමාන්‍යයෙන් අංකමය දත්ත දෙන්නේ නැහැ. නේම් කියන තැනට එන්නේ text එකක් වගේ දෙයක්. එතකොට අං එතකොට නේම් කියන තැනට අපිට data type එක විදිහට char එහෙම නැත්නම් වාචා වගේ එකක් යූස් කරන්න පුළුවන්. එතකොට ඕක string එකක් එන වෙලාවෙදි තමයි යූස් කරන්නේ. එතකොට ඇයි ඔහොම දෙකක් තියෙන්නේ? ওই විදිහට දෙකක් තියෙන්න හේතුවක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙක අවශ්‍යතාවය පරිදි අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙන්නගේ වෙනස්කම් තියෙනවා. අපි බලමු මොනවාදේ වෙනස්කම් කියලා. එකක් තමයි මේ චා කියලා කියන්නේ ෆික්ස් සයිස් ලෙන්ත්. මම මේක මොකද්ද කියලා පැහැදිලි කරන්න. මේක variable size length. දැන් මෙහෙම මම ටේබල් එක හදනවා. ටේබල් එකේදී මම නේම් කියලා කොලම් නේම් එක දානවා. ඊට පස්සේ මම චා කියන data type එක පාවිච්චි කරලා මේ වරහන් ඇතුලේ දානවා. මෙන්න මේ වරහන් ඇතුලේ දානවා 10 කියලා. හරිද? මේ 10 කියන එකෙන් නිරූපණය කරන්නේ මොකද්ද? 10 කියන එකෙන් නිරූපණය කරන්නේ ඇත්තටම මෙතනදී ඇතුළත් කරන්න පුළුවන් උපරිම අනුලක්ෂණ ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න මෙතනදී ඔයා දැන් මේ name කියන එක යටතේදී අපි ආයෙත් දාමු name dob ඊට පස්සේ marks නේ. එතකොට මේ name කියන එක යටතේදී ඔයා දාන නම් නම් වල අකුරු 10ට වඩා වැඩි වෙන්න බෑ. 10ට වඩා අඩු වෙන්න පුළුවන්. 10ට වඩා වැඩි වෙන්න බෑ. ඒක තමයි මෙන්න මෙතනින් කියන්නේ. සාමාන්‍යයෙන් මෙතන උපරිමය අගය දාන්න පුළුවන් 255. හරිද? බිංදුවේ ඉඳන් 255 දක්වා අගයක් ඔයාලට මෙතන දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ වාචායකය ගත්තාම වාචායකයේදී බිංදුවේ ඉඳන් 65536 දක්වා දාන්න පුළුවන්. මෙන්න මෙතෙන්ද. හරිද? ඔන්න ඕක එක වෙනස්කම ඔය දෙන්නගේ තියෙන. ඊට පස්සේ මෙන්න මේ ෆික්ස් සයිස් ලෙන්ත් එකයි වේරියබල් සයිස් ලෙන්ත් එකයි මම පැහැදිලි කරන්න. දැන් මෙහෙම මෙන්න මෙතනදී චා 10යි කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතනදී කොලම් එක නිර්මාණය කරද්දී මෙන්න මේ විදිහට චා 10යි කියලා දාලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඒ කියන්නේ මෙන්න මේ නේම් එක සඳහා නේම් එක සඳහා බයිට් 8ක් සෝරි බයිට් 10ක් වෙන් කරනවා. බිට් නෙවෙයි බයිට් 10ක්. එතකොට බයිට් 10ක් වෙන් කරනවා. ඕම් ওই විදිහට බයිට් 10ක් වෙන් කරනවා. හරිද? එතකොට ස්ටෝරේජ් එක කීයද එක නමක් සඳහා බයිට් 10ක් වෙන් කරනවා. එතකොට ඔයා හිතන්නකෝ බැරි වෙලාවා නමේ අකුරු තිබ්බේ 5යි කියලා. අමාරු කියලා ගමු. හරි. නමේ අකුරු තියෙන්නේ 4. නමේ අකුරු 4ක් තියෙනවා නම් ඇත්තටම අවශ්‍ය වෙන්නේ කීයද එක අකුරක් නිරූපණය කරන්නේ එක බයිට් එකකින් නම්. අමල් කියන නම නිරූපණය කරන්න අපිට ඕන වෙන්නේ බයිට් කීයද? 4ක්. බයිට් 4ක් තමයි අපිට ඕන වෙන්නේ. හරිද? අපි සාමාන්‍යයෙන් නමක් සඳහා බයිට් 10ක් වෙන් කරලා තිනවා මෙන්න මේ data type එක යටතේ. හරිද?
දැන් වැඩේ තියෙන්නේ ඔයා චා කියලා දුන්නොත් චා 10යි කියලා දීලා තිබ්බොත් මෙන්න මේ බයිට් 4 නමට වුණත් බයිට් 10ක ඉඩක් වෙන් කරනවා. බයිට් 4 නමට වුණත් බයිට් 10ක ඉඩක් වෙන් කරනවා. ඔන්න ඕක මෙන්න මේකේ තියෙන ප්‍රශ්නයක්. ඒකයි කියලා තියෙන්නේ ෆික්ස් සයිස් ලෙන්ත් කියලා. ඒ කියන්නේ ස්ථිරවම යම් සයිස් එකක් ෆික්ස් කරලා තියෙනවා. බයිට් 10 නම් බයිට් 10යි. ආය බයිට් 4 නමක් දැම්මා කියලා බයිට් 6 නමක් දැම්මා කියලා ස්ටෝරේජ් එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට නම් දාන්න මෙතන 5යි නම්. හිතන්නකෝ පළවෙනි නම, දෙවෙනි නම, තුන්වෙනි නම, හතරවෙනි නම, පස්වෙනි. එතකොට නම් 5යි නම් දාන්නේ මෙන්න මේ කොලම් එකේ ස්ටෝරේජ් එක කීයද? මේ කොලම් එකේ ස්ටෝරේජ් එක බයිට් 50. ඔන්න ඔය චා කියන ඩේටා ටයිප් එක යටතේ දත්ත තැන්පත් කරෝ. දැන් වාචා කියන්නේ variable size length කියලා කියනවා. එතකොට වාචා කියලා තිබ්බොත් මොකද වෙන්නේ? වාචායේදී ළමයි මොකද කරන්නේ? මෙන්න මේ විදියට නම සඳහා byte 10ක ඉඩක් වෙන් කරනවා. byte 10ක් නම සඳහා වෙන් කරනවා. හරිද? එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. බයිට් 10ක් වෙන් කරනවා. එතකොට ඔයා බයිට් 11ක නමක් දාන්න පුළුවන්ද? බෑ. එතකොට ඔයාට මේ චායකට බයිට් 11ක නමක් දාන්නත් බෑ. වාචායකට බයිට් 11ක නමක් දාන්නත් බෑ. හරි. ඒක නෙවෙයිනේ දැන් කතා කරන්නේ. එතකොට දැන් ඕම් බයිට් 4ක නමක් මේ වාචා කියන data type එකෙන් තියෙද්දි දානවා. බයිට් 4ක නමක්. හරිද? බයිට් 4 නමක් දාපුවාම මේකේ ස්ටෝරේජ් එක වෙන්නේ ළමයි බයිට් 4. ඒ කියන්නේ ඔන්න හිතන්න පළවෙනි නම බයිට් 4යි. දෙවෙනි නම බයිට් 5ක් තිබ්බා කියලා. තුන්වෙනි නමේ බයිට් 6යි. හතරවෙනි නමේ බයිට් 3ක නමක් කියන්නකෝ, අකුරු 3ක නම. ඊට පස්සේ පස්වෙනි නමේ බයිට් 8ක් තියෙනවා. හරිද? එතකොට බලන්න ඒ ඔක්කොගෙම ඒ තීරුවේ ස්ටෝරේජ් එක කීයද කියලා. 4යි 6යි 10යි 5යි 15යි 15යි 8යි 3යි 11යි 26යි. ඒ කියන්නේ බයිට් 26ක තමයි ධාරිතාවය එන්නේ. බලන්න කලින් චා කියන data type එක යටතේ ඔයා දත්ත තැම්පත් කරොත් ඇත්තටම බයිට් 50ක් වෙන් කරනවා. ඒ නම් ටිකටම මෙන්න මේ අකුරු 4ක නමක්, 5ක නමක්, 6ක නමක්, 3ක නමක්, 8ක නමක් තිබ්බත් බයිට් 50ක් වෙන් කරන්නම වෙනවා. මොකද fix size length එකක් නිසා. නමුත් variable size length එක නිසා මොකද වෙලා තියෙන්නේ? Storage එක අපිට ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. එතකොට බයිට් 10ක් නමක් සඳහා වෙන් කරත් බයිට් 4ක නමක් නම් ඔයා ඇතුළත් කරේ එතනදී storage එක කීයක් වෙනවද? බයිට් 4ක්. අන්න ඒකයි variable size length කියන්නේ. එතකොට මේ ඡායයකට වා කියලා ඇවිල්ලා තියෙන්නේ variable කියන අදහසින්. හරිද? මෙන්න මේ variable කියන අදහසින් තමයි වා කියලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඡා කියන්නේ fix size, වා කියන්නේ variable size. ඒකයි මේ වා කියලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඕන් ඡායයේ වා එකේ වෙනස ඔයාලට පැහැදිලි. මොන හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මැසේජ්යක් දාන්න, ආයෙත් කියලා දෙන්න. ඊට පස්සේ ඊළඟ දත්තක රූපේ තමයි integer එක. ඒ කියන්නේ සංඛ්‍යාත්මක දත්ත. දැන් හිතන්න අපි හදන්නේ මේ වගේ ටේබල් එකක්. මම ඒක මෙතනින් අරගන්නා name, ඊට පස්සේ marks, DOB. එතකොට මේ name කියන එකට අපිට දාගන්න පුළුවන් data types මොනවාද? එක්කෝ char කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ආය varchar කියන එක use කරන්නත් පුළුවන්.
ඊට පස්සේ දැන් මේ marks කියන තීරුව බලමු. එතකොට මං කිව්වා data type එකක් තියෙනවා. ඒ තමයි integer. එතකොට marks කියන්නේ ලකුණුනේ. එතකොට එතනදී අපි සාමාන්‍ය සංඛ්‍යාත්මක අගයන් තමයි දාන්නේ. එතකොට එතෙන් අපි දානවා data type එක integer කියලා. හරිද? integer කියලා data type එකක් තියෙනවා. එතකොට මේ ඉන්ටිජර් කියන ඩේටා ටයිප් එකෙන් නිරූපණය කරන්නේ මොකද්ද? ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා. හරිද? ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා තමයි නිරූපණය කරන්නේ. එතකොට මෙන්න මේ වරහන් ගත්තාම මේ වරහන් ඇතුළට අගයන් දාන්න පුළුවන්. ඔතනදී මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේ ඉන්ට් කියන ඩේටා ටයිප් එක ගත්තාම ඔයාලට ඉන්ට් කියන එක ඉගෙන ගත්තාම ඇති. හැබැයි SQL වල ගත්තාම තියෙනවා මේ int එකේ tiny int කියලා එකක් තියෙනවා. ඊට පස්සේ medium int තියෙනවා. ඊට පස්සේ big int කියලා එකක් තියෙනවා. ඔන්න ඔය වගේ int එකේ විවිධ ප්‍රරූප හම් වෙනවා අපිට. එතකොට tiny int එකක් ගත්තාම සාමාන්‍යයෙන් tiny int එකකදී ඔයාට බිංදුවේ ඉඳන් 255 දක්වා අගයන් පමණයි ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය big int එකදී ඔය සෑහෙන ගාණක්, එතකොට 255ට වඩා වැඩි ගාණක් ඔයාට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඔයා මේ int කියන එක ගැන ඉගෙන ගත්තා නම් ඇති. එතකොට මේ int කියන එකේදී මේ int කියන එක ඔයා දැම්මොත් int කියන data type එක දැම්මොත් ඔයාලට නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේම සංඛ්‍යා ටිකක්. ඒ තමයි දන් int කියන්නේ මොකද්ද? ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යයන්. ඒතකොට පූර්ණ සංඛ්‍යා දශම නැහැ. ඒතකොට ඍණ 21යි 47යි 48යි 36යි 48 සිට 21යි 47යි 48යි 36යි 48. ඍණ මේ සංඛ්‍යාවේ සිට ධන මේ සංඛ්‍යාව දක්වා අගයන් ටික විතරයි ඔයාලට මේ int කියන data type එක මෙතෙන්ද දැම්මොත් නිරූපණය කරන්න පුළුවන්. ඕක මම මෙහෙම පැහැදිලි කරන්න. දැන් හිතන්නකෝ ඔයා මාක්ස් එකට දානවා ලකුණු 58ක්. ලකුණු 58 කියන එක මෙන්න මේ ඍණ මේ අගයේ සිට ධන මේ අගය දක්වා පරාසය ගත්තොත් ඍණ මේ අගයේ සිට අපිට බිංදුව හම්බෙනවා, ධන මේ අගය දක්වා පරාසය ගත්තොත් මෙන්න මේ හරියදී 58 කියන එක අපිට හම්බෙනවා. හිතන්නකෝ ඔයා ඍණ 58 කිය. එතකොට ඍණ 58 මේ හරියදී හම්බෙනවා. මෙන්න මේ රේන්ජ් එකේ සංඛ්‍යා ටික විතරයි නිරූපණය කරන්නේ. දැන් ඔයා හිතන්නකෝ බැරි වෙලාවත් මෙන්න මීට වඩා වැඩි සංඛ්‍යාවක් දාන්න. ඒ කියන්නේ මේ හරියේ තියෙන සංඛ්‍යාවක් දැම්ම කියලා මෙන්න මේ int කියන data type එක මෙතෙන්ද දාලා ඔයා මම පස්සේ කියලා දෙනවා කොහොමද මේ වගු වලට data ඇතුළත් කරන්න කියලා. එතකොට මේ data ඇතුළත් කරද්දී ඔයා මෙන්න මේට වඩා ලොකු අගයක් දානවා. ඒ කියන්නේ හිතන්න මෙහෙම 6යි 2යි 8යි 5යි 3යි 4යි 2යි 8යි 1යි 25යි 9යි ඕම් ඔය වගේ අගයක්. ඒ කියන්නේ මෙන්න මේකට වඩා විශාල අගයක්. හරිද? මෙන්න මේ වගේ අගයක් ඔයා මෙන්න මේකට දාන්න try කරා කියලා. එතකොට error එකක් එනවද? නෑ. error එකක් එන්නේ නෑ. මෙතන පෙන්නන අගය මොකද්ද දන්නවද? මෙතන පෙන්නන්නේ මෙන්න මේ අගය. ඔයා උනම් try කරලා බලන්න මෙන්න මෙතන පෙන්නන්නේ මෙන්න මේ අගය තමයි පෙන්නන්නේ මේ වගේ විශාල සංඛ්‍යාවක් දැම්මොත්. මොකද මෙන්න මේ දත්ත ප්‍රූපේ යටතේ පෙන්නන්න පුළුවන්නේ මෙන්න මේ range එකේ තියෙන සංඛ්‍යා ටික පමණයි. හිතන්නකෝ ඔයා ඍණ මෙන්න මේ වගේ අගයක් දැම්ම කියලා. එතකොට මෙන්න මේක නෙවෙයි පෙන්නන්නේ මෙන්න මේ අගය තමයි මෙතන පෙන්නන්නේ. හරිනේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ int කියන data type එක use වෙන්නේ. ඒ කියන්නේ ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා. එතකොට මේක වරහන් ඇතුලේ තියෙන අගය ගැන වැඩි හිතන්න එපා. උතෙන්ද
සාමාන්‍යයෙන් අපිට බිංදුවේ ඉඳන් 255 දක්වා අගයක් දාන්න පුළුවන් කියලා කියනවා. එතකොට මෙන්න මේ දේ දැනන් හිටියා නම් හරි. එතකොට මෙන්න මේ දත්ත ප්‍රරූපය ගැන විතරයි ඔයාලට ඉගෙන ගන්න තියෙන. ඔයාලට අර tiny int, big int අන්න ඒ වගේ දේවල් ගැන ඉගෙන ගන්න ඕනේ නැහැ. මේක දැනන් හිටියාම වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕන data types තුනක් ඉවරයි. ඊට පස්සේ තව data type එකක් තියෙනවා. ඒ තමයි float එක. float කියන්නේ මොකද්ද? ධන හෝ ඍණ දශම සංඛ්‍යා. ලෝට් එක තියෙනවා. ඊට පස්සේ වරහන් අස්සට යම් කිසි අගයක් එනවා. හරිද? එතකොට ෆ්ලෝට් එකෙන් පෙන්නන්නේ මොකද්ද? ෆ්ලෝට් කියන දත්ත ටයිප් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද අහන්න? අන්මියුට් කරලා තියෙන්නේ. මම මියුට් කරනවා. එතකොට ෆ්ලෝට් කියලා data type එක තියෙනවා. ඒ කියන්නේ ධන හෝරින දශම සංඛ්‍යා. ඒ කියන්නේ මේ වගේවනේ. 58.23. ඕම ඔය වගේ සංඛ්‍යා නිරූපණය කරන්න තමයි ෆ්ලෝට් කියන එක අපි පාවිච්චි කරන්නේ. එතකොට අපිට මෙන්න මේ වගේ සංඛ්‍යාවක් නිරූපණය කරද්දි මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙතෙන් දෙන අගයන් දෙකක් තියෙනවා. හිතන්නකො මෙතෙන් දැම්ම 5 කියලා. මෙතෙන්ද දැම්ම 2 කියලා. ඕකේ තේරුම මම පැහැදිලි කරන්නම්. මෙන්න මේ පළවෙනියට දාන අගය තියනා නේද? ඒකෙන් කියන්නේ මෙන්න මේ ෆ්ලෝට් එක සඳහා මේ ධන හෝ ඍණ දශම සංඛ්‍යාව සඳහා බයිට් 5ක ඉඩක් වෙන් කරනවා කියලා. ඒ කියන්නේ කැරක්ටර්ස් 5ක. කැරක්ටර්ස් මෙතනදි කැරක්ටර්ස් කියන්නේ නම්බර්ස්. නම්බර්ස් 5ක ඉඩක් වෙන් කරනවා. ඒ කියන්නේ 1යි 2යි 3යි 4යි 5ක ඉඩක් මොකද කරන්නේ? වෙන් කරනවා. මේකෙන් කියන්නේ දශම ස්ථාන දෙකක් තමයි තියන්න ඕනේ කියලා. එතකොට මම මේක ටිකක් ලොකුවට ලියාගන්න. 5ක් වෙන් කරනවා. දශම ස්ථාන තියන්න ඕනේ 2යි. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි දශම තිත තියෙන්නේ. ඔන්න ඕක තමයි මෙන්න මේකේ තේරුම. ඒ කියන්නේ මේ සංඛ්‍යාව නිරූපණය කරන්න බයි 5ක් අපි වෙන් කරනවා දශම ස්ථාන 2යි. ඔන්න ওই විදිහට තමයි නිරූපණය වෙන්නේ. එතකොට මේ 58.23 අපිට මේ විදිහට දාන්න පුළුවන්. 58.23. එතකොට හිතන්නකෝ ඔයා තව දශමාගයක් වැඩිපුර දැම්ම කියලා. එතකොට දශම ස්ථාන 2කට වටේලා තමයි මෙතෙන්ද උත්තරේ වැටෙන්නේ. උත්තරේ වැටෙනවා කියන්නේ ඩේටා එක වගුවට වැටෙන්නේ. හරි නේද? එතකොට ඔන්න ෆ්ලෝට් එකේ කතාව ඕකයි. මෙන්න මේ ඉස්සරම තියෙන එකෙන් මොකද කරන්නේ? බයිට් 5කට ඉඩ වෙන් කරගන්නවා. ඒ කියන්නේ මේ සංඛ්‍යාව සඳහා බයිට් 5ක ඉඩ වෙන් කරගන්නවා. මේකෙන් කියන්නේ දශම ස්ථාන ගණන. හරි. ඊට පස්සේ තව data type එකක් තියෙනවා. ඒ තමයි date කියන data type එක. date. ඔන්න ওই data type එක මේ මෙතෙන්ට දාන්න පුළුවන් නේද මේ වගුව හදද්දි. date කියන data type එක දාන්න පුළුවන් නේද මේ වගුව හදද්දි. මොකද එතන date of birth එකන්නේ එතනදී ඉල්ලන්නේ දිනයක්. ආන් ඒ වගේ වෙලාවකදී දිනයක් වගේ දෙයක් අපි ටේබල් එකකට දාගන්නවා නම් අපිට date කියන data type එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී දිනේ end වෙන structure එක තමයි year, ඊට පස්සේ month, ඊට පස්සේ date එක. ඔන්න ඔය විදිහට. හිතන්නකෝ මම data එක end කරනවා 2003 6යි 5 කියලා. එතකොට 2003 6යි 5. ඔහොම ওই විදිහට තමයි මෙන්න මේ data එක මෙන්න මේ table එකට
ඇතුළත් වෙන්නේ. එතකොට ඩේට් කියලා ඩේටා ටයිප් එක හදලා තිබ්බොත් තමයි මෙන්න මේ විදිහට ලස්සනට පිළිවෙලට වැටෙන්නේ. නැත්තම් හිතන්නකෝ මම එන්ටර් කරනවා 2003යි 6යි 5 කියලා ඔන්න ඔහොම එන්ටර් කරොත් ඉන්ටිජර් දාලා තිබ්බොත් ඔය විදිහට එන්නේ. එතකොට ගොඩක් දුරට චා වාචා දාලා තිබ්බත් ඔය විදිහට තමයි එන්නේ. මෙන්න මේ විදිහට ලස්සන ස්ට්‍රක්චර් එකට අපිට මේක දාගන්න පුළුවන් ඩේට් කියන ඩේටා ටයිප් එක යූස් කරොත්. හරි. එතකොට ඔන්න ඔච්චරයි ඔයාට ඩේටා ටයිප්ස් ගැන ඉගෙන ගන්න තියෙන්නේ. ඔය ඩේටා ටයිප්ස් ටික ඉගෙන ගත්තා නම් ඇති. ඔය ටික දැනගෙන ඔයාලට සාමාන්‍ය ගේමක් ගහගන්න පුළුවන් මේ SQL වල. එතකොට මොනවද ඩේටා ටයිප්ස් ටික? චායක ගැන ඉගෙන ගත්තා. වාචායක ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉන්ට් එක ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ ෆ්ලෝට් එක ගැන ඉගෙන ගත්තා. ෆ්ලෝට් එක ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ ඩේට් එක ගැන ඉගෙන ගත්තා. මෙන්න මේ ඩේටා ටයිප්ස් පහ ඔයා දන්නවනම් ඇත්තටම හොඳටම ඇති. ඔයාට SQL වලින් database එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ වගේ මේකට ලකුණුත් හම් වෙනවා. හරි. ඊට පස්සේ දැන් තාම අපි ඉන්නේ මේ ටේබල් එක ක්‍රියේට් කරන එක. ක්‍රියේට් කරන ප්‍රකාශනයට අදාළව. ක්‍රියේට් ටේබල් ප්‍රකාශනයට අදාළව. එතකොට data types ටික නම් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගන්න ඕනේ constraint ටික ගැන. මොනවාද මේ සම්බාධක කියන්නේ? constraint ගැන බලමු. constraint කියන්නේ මොනවද? සම්බාධක. මේක සාමාන්‍ය සම්බාධකයක්. ඒ කියන්නේ යම් සම්බාධකයක් කියන්නේ සිංහල තේරුමත් ඔයාලට අයිඩියා එකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ලිමිට් එකක් දාලා තියෙනවා. මොනවාරි නීතියක් පනවලා තියෙනවා. අන්න ඒ දේ තමයි සම්බාධකය කියන එකෙන් කියන්නේ. එකක් තියෙනවා සම්බාධකයක් not null සම්බාධකය කියලා. ඔයා හිතන්න මෙන්න මේකට මෙන්න මේකට මෙන්න මේ තීරුවට not null කියන සම්බාධකය දාලා දෙනවා. හරිද? ඔය සම්බාධකය මං යටින් ලියා ගන්නම් ඈ. not null කියලා සම්බාධකයක් දාලා තියෙනවා කියලා. එතකොට මේ not null කියලා සම්බාධකය දාලා තිබ්බොත් මෙන්න මේකේ අගය අපිට කොයිම වෙලාවකවත් හිස්ව තියන්න අයිතියක් නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. මේ not null සම්බාධකය දාලා නැති වෙලාවක් හිතන්නකො. name එකට දානවා අමල්. ඊට පස්සේ marks එකට දානවා 58යි date of birth එක මං ඊයේ එක විතරක් දාගන්නම් 2000. ඊට පස්සේ නිමල්. නිමල්ගේ marks දන්නේ නැහැ. ඒක මං empty දිනවා birthday එක දානවා 2000. ඕන් ওই විදිහට අපිට data තියන්න පුළුවන්. එතකොට මේ විදිහට හිස්ව තියන්න පුළුවන් නම් අපි කියනවා ඒකට null value කියලා. මම ඔයාලට කියලා දුන්නා null value attribute එකක් කියන්නේ මොකද්ද කියලා කියලා දුන්නා. එතකොට මේ not null කියන constraint එක දැම්මොත් not null කියන සම්බාධකය දාලා තිබ්බොත් ඒක කොහෙත්ම null value attribute එකක් කරන්න අපිට අයිතියක් නැහැ. ඒ කියන්නේ not null දාලා දෙනවා නම් not null දාලා දෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා මෙතෙන්ට අගයක් දාන්නම ඕනේ. ඔයා දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? error එකක් එනවා. එතකොට ඕම් not null සම්බාධකය. ඕම් මොම තමයි සම්බාධක වැඩ කරන්නේ. ඔව් SQL වල ප්‍රශ්න ටිකක් දෙන්නම්. මේ මොකද දැම්ම ඔයාට ඇත්තටම ඔයාට මොන මොන කෝඩ්ද ඉගෙන ගන්න තියෙන්නේ කියලා තමයි මේකෙන් පැහැදිලි කරලා දෙන්නේ. එතකොට ඔයා ඉක්මනට ඉක්මනට කෝඩ් ටික නෝට් ඩවුන් කරගන්න නම් නෝට් ඩවුන් කරගන්න. නැත්නම් මට පුළුවන් නෝට් එක දාන්න. මම නෝට් එක ගෲප් වලට දාන්නම්. ඊට පස්සේ මම ගොඩක් දුරට දැන් අදම බැරි වෙයි හෙට වගේ
සම්පූර්ණයෙන්ම database දෙකක් නිර්මාණය කරනවා. database දෙකක් ඒවත් විභාග ප්‍රශ්නවල ආපු database ඒව සම්පූර්ණයෙන්ම හදලා මේ හැම කෝඩ් එකක්ම කොහොමද පාවිච්චි වෙන්නේ කියලා ඔයාලට කියලා දෙන්නම්. ඊට පස්සේ බය වෙන්න එපා, කොහොමත් අපි ඉස්සරහට papers පටන් ගන්නවා. අප්‍රේල් අන්තිමින් පස්සේ දිගටම papers තමා කරන්නේ. එතකොට ඒ papers වලදී මේ SQL වලදී මම ඔයාලට මේ කියලා දුන්නේවා මම check කරලා බලනවා කොහොමද ඔයාලා හරියට ඔළුවට දාගෙන තියෙනවද, කොහොමද වැඩේ කරන් තියෙනවද, පිළිවෙලට කරගෙන තියෙනවද කියලා මම බලනවා. ඒ නිසා බය වෙන්න එපා, අනිවාර්යෙන් ප්‍රශ්න හදලා දෙනවා. මොකද මං දැන් ඇත්තටම මම ඔයාලට හොඳටම පැහැදිලි කරලා දෙනවා කියලා හිතනවා. එතකොට ඒ පැහැදිලි කරලා දුන්නේක ඔයාගේ ඔළුවට ගියාද කියලා මට චෙක් කරගන්නත් ඕනේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මම ප්‍රශ්න ටිකක් දෙනවා, හොඳ ප්‍රශ්න ටිකක් හදලා දෙන්නම්. ඒ හින්දා බය වෙන්න එපා, ඒක අනිවාර්යෙන් හම්බෙයි. හරි, ඊට පස්සේ ඕන් not null කියන constraint එක. හරි, ඊට පස්සේ ඔන්න constraint ටිකක් අපි මෙහෙන් ලියාගමුකෝ. ඕන් not null නෑ. ඊට පස්සේ තව constraint එකක් තියෙනවා, ඒ තමයි primary key constraint එක. primary key constraint එක ප්‍රාථමික යතුරු සම්බාධකය. ප්‍රාථමික යතුරු සම්බාධකය කියන්නේ දැන් අනිවාර්යෙන්ම මෙතනදී මම ඔයාලට කිව්වා මතකද keys ගැන කියලා දුන්නා. keys ගැන කියලා දෙද්දී මං කිව්වා ප්‍රාථමික යතුරු ගැන කියලා දුන්නා. අනිවාර්යෙන්ම වගුවක් ගත්තාම මේ වගුවට ප්‍රාථමික යතුරු ඕනෙම. එතකොට අපි ගමුකෝ මෙන්න මෙයා තමයි ප්‍රාථමික යතුරු කියලා. එතකොට මම ඔයාලට මතකද ප්‍රාථමික යතුරු ගැන පොඩි ලක්ෂණ ටිකක් කියලා දුන්නා. මොනවාද ප්‍රාථමික යතුරේ ඒ ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය ගත්තාම මොනවාද එකම අගය නැවත නැවත යෙදිලා තියෙන්න බෑ. ඒ වගේම හිස් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ මෙන්න මේ වගේ එන්න පුළුවන්ද? මේ වගේ එන්න පුළුවන්ද? ඒ වගේ එන්න බෑ. හරිද? ඒක හිස් වෙන්න බෑ. එකම අගය නැවත නැවත යෙදෙන්න බෑ. ඔන්න ඔය වගේ කන්ඩිෂන් ටිකක් තියෙනවා ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයට අදාළව. අන්න එතකොට හිතන්නකෝ මම මෙතෙන් දානවා ප්‍රයිමරි කී කන්ස්ට්‍රේන්ට් එක. ප්‍රයිමරි කී කියන කන්ස්ට්‍රේන්ට් එක මම මෙතෙන් දානවා. ඕක දාපුවාම අර අර ප්‍රයිමරි කී එකේ තියෙන ලක්ෂණ ටික තියෙනවනේ. අන්න ඒ ලක්ෂණ ටික ඔක්කොම මෙන්න මේ තීරුවට ඇප්ලයි වෙනවා. එතකොට මොනවාද ලක්ෂණ ටික? හිස් වෙන්න බෑ. ඒ කියන්නේ මෙහෙම ආගයන් එන්න බෑ. ඒ වගේම එකම ආගය නැවත නැවත යෙදෙන්න බෑ. ඔන්න ඔය කන්ඩිෂන් ටික චෙක් කරනවා ප්‍රයිමරි කී කියන කන්ස්ට්‍රේන්ට් එක දැම්මොත්. එතකොට මෙන්න මේක දැම්මොත් මොකද වෙන්නේ? null value එකක් වෙන්න බෑ. ඒ කියන්නේ හිස්ව තියන්න බෑ. මේක දැම්මොත් මොකද වෙන්නේ? primary key එකේ තියෙන ලක්ෂණ ටික මේකට එනවා. එතකොට අපි වගුවකට primary key එක හඳුන්වලා දෙද්දී උනත් මෙන්න මේ primary key කියන constraint එකෙන් තමයි ඒ වගුවේ primary key එක නිරූපණය කරන්නේ. හරි. ඊට පස්සේ ආයෙ තියෙනවා group එකක නැහනේ. හරි, ඔයා group එක නැත්තම් message number එක තියෙනවා, message එකක් දාන්න. මේකට හරි මෙන්න මේ numbers දෙකෙන් එකකට message එකක් දාන්න, මම groups වලට add කරන්න. හරිනේ. හරි, එතකොට own constraint දෙකක් ගැන, හරි primary key constraint එක ගැනත් idea එකක් තියෙනවානේ. ඒ කියන්නේ primary key එක වගුවේ අපි පෙන්නනවා. මම දැන් අර ER diagrams ඇන්ද ඒ ER diagrams වලින් අපි වගු නිර්මාණය කරනවානේ. එතකොට දැන් මේ වගුවේ මේක තමයි primary key එක කියලා පෙන්නන්න එපා. අන්න ඒ සඳහා අපි primary key constraint එක පාවිච්චි කරනවා. ඔබට දැම්ම තේරෙන්නේ නැත්නම් ප්‍රැක්ටිකලි අපි මේ වැඩේ කරද්දී
තේරෙයි. ප්‍රයිමරි කන්ස්ට්‍රේන්ට් එක හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒ තමයි ප්‍රශ්න ගොඩ එනේ අද. කමියුනිටි ගෲප් එක ඇරෙන්න තව ගෲප් තියෙනවද? ආයෙ තව එකක් තියෙනවා මං හදපු එකක්. මැසේජ් එකක් දාන්න මං ඒකටත් ඇඩ් කරන්න. මේ නම්බර් එක සේව් කරගන්න, සේව් කරගෙන මට මැසේජ් එකක් දාන්න. ওই විස්තරي ওই ගෲප් වලට ඇඩ් වෙන විස්තර ওই සෙට් එක ඊට පස්සේ යන්න. හරිනේ? ඊට පස්සේ ඔය ප්‍රයිමරි කී කන්ස්ට්‍රේන්ට් එක හරි. ඊට පස්සේ ඔන්න යුනික් කියලා කන්ස්ට්‍රේන්ට් එකක් තියෙනවා. යුනික් කියලා කන්ස්ට්‍රේන්ට් එකක් තියෙනවා. මේ යුනික් කියන කන්ස්ට්‍රේන්ට් එක හිතන්නකෝ මම මෙතෙන්ට දානවා කියලා. යුනික් කියන කන්ස්ට්‍රේන්ට් එක මම මෙතෙන්ට දැම්මොත් ඕක වෙන්නේ මෙහෙම වැඩක්. ඒ කියන්නේ මෙන්න මේ එකම දත්තය නැවත නැවත යෙදෙන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට යෙදෙන්නත් බෑ. එතකොට අනිවාර්යයෙන්ම ඕක යෙදෙන්න ඕනේ මේ විදිහට යෙදෙන්න ඕනේ. ඒ කියන්නේ යුනික් කියන කන්ස්ට්‍රේන්ට් එක මම බැරි වෙලාවත් මේ date of birth කියන එකට දාලා තිබ්බොත් එකම අවුරුද්දේ ඉපදිච්ච ළමයින්ගේ data මෙන්න මේකට වැටෙන්න විදිහක් නැහැ. එහෙම දාන්න හැදුවොත් මොකද වෙන්නේ? error එකක් එනවා. එතකොට අන් ඒක තමයි සම්බාධකයක් කියන්නේ. අනිවාර්යයෙන්ම දාන්න පුළුවන් එක අවුරුද්දකින් එක ළමයෙක් විතරයි මේ වගුවට දාන්න පුළුවන් වෙන්නේ. එතකොට යුනික් කියන්නේ ඒකයි. ඒ කියන්නේ එකම දත්තය නැවත නැවත යෙදිලා තියෙන්න බෑ. 2000 කියන එක ආයෙ යෙදෙන්න බෑ. 2001 කියන එක ආයෙ යෙදෙන්න බෑ. හරි. ඉතින් ප්‍රයිමරි කී එකෙන් වෙන්නේ toy වැඩේනේ. පමල් කියන එක ආයෙ යෙදෙන්න බෑ. නිමල් කියන එක ආයෙ යෙදෙන්න බෑ. ප්‍රයිමරි කී කියන කන්ස්ට්‍රේන්ට් එකෙන් වෙන්නේ ඔය වැඩේමනේ. අන්න ඔතන වෙනසක් තියෙනවා. ඇත්තටම ප්‍රයිමරි කී කන්ස්ට්‍රේන්ට් එකේ අපි සලකා බලන සම්බාධක වර්ග සම්බාධක තුනක් තියෙනවා. ඒ කියන්නේ බාධාවන් තුනක් තියෙනවා. එකක් තමයි එකම දත්තය නැවත නැවත යෙදෙන්න බෑ. අනිත් එක තමයි null value වෙන්න බෑ. ඒ කියන්නේ හිස්ව තියෙන්න බෑ. අනිත් එක තමයි තියෙන්න පුළුවන්නේ එක primary key එකක් විතරයි. ඔයා මේකටත් primary key constraint එක දාලා මේකටත් දාලා මේකටත් දාන්න හදනවා කියන්නකෝ. එහෙම ඔයාට දාන්න බෑ. ඔයාට දාන්න පුළුවන්නේ එකකට විතරයි. හරි. එතකොට එහෙම දැන් හිතන්නකෝ. දැන් ඇත්තටම මට මේකත් එකම අවුරුද්ද ඩබල් වෙන්න බෑනේ. 2000 කියන එක ආයේ යෙදෙන එක නවත්ත ගන්න ඕනේ. එතකොට මට ප්‍රයිමරි කී කියන එක දාන්න බෑ. මොකද ප්‍රයිමරි කී කියන එක සැරේයි පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා තමයි යුනික් කියන කන්ස්ට්‍රේන්ට් එක තියෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවද දන්නේ? එතකොට කොහොමද කොම්පොසයිට් ප්‍රයිමරි කී එකක් හදන්නේ කියලා. කොම්පොසයිට් ප්‍රයිමරි කී හදුවා මතකද? කොහොමද හදුවේ? මෙන්න මෙහෙම attributes දෙකක් අල්ලලා අපි හදුවා නේද composite primary key. අන්න එතකොට ওই composite primary key හැදෙද්දි ඇත්තටම කරන වැඩක් තියෙනවා. මම ඒක SQL code කරද්දි ඔයාලට පැහැදිලි කරලා දෙන්න. ඒත් ඇත්තටම primary key කියන constraint එක පාවිච්චි ගන්න එක සැරේ. අර දෙතුන් සැරේ එක use කරන්න බෑ. හරි. එතකොට ඕම් unique කියන constraint එකත් හරිය. ඊට පස්සේ ෆොරින් කී කන්ස්ට්‍රේන්ට් එක තියෙනවා. ෆොරින් කී කන්ස්ට්‍රේන්ට් එක කියන්නේ ඔයා දැන් දන්නවා මම ඔයාලට කීස් ගැන කියලා දුන්නා. කීස් ගැන කියලා දෙද්දි මොකද්ද ෆොරින් කී එකක් කියන්නේ කියලා මම ඔයාලට කියලා දුන්නා. එතකොට ෆොරින් කී එකක් කියන්නේ මොකද්ද? තවත් වගුවක ප්‍රාථමික යතුරක්. තව වගුවක මොකක් වෙනවද? ආගන්තුක යතුරක් වෙනවා. එහෙම වෙන්නේ ඇයි? මේ වගු දෙක අතර සම්බන්ධයක් ගොඩනගන්න ඕන නිසා තමයි. ඒ විදිහට එකක ප්‍රාථමික යතුර අනෙක් වගුවට යන්නේ ෆොරින් කී එක වෙලා.
එතකොට ඕක භූතාර්ථ දෙකක් ඉතින් භූතාර්ථ ප්‍රරූප දෙකක් භූතාර්ථ ප්‍රරූප දෙකක් තියෙද්දි ඒ දෙන්න අතර සම්බන්ධය හැදෙද්දි තමයි ෆොරින් කී එක ඕන වෙන්නේ. එතකොට ගණනීයතාවය අනුව මම ඒක පැහැදිලි කරා. ඒක ඒක අවස්ථාවේදී මොකද වෙන්නේ? ඒක බහු අවස්ථාවේදී මොකද වෙන්නේ? බහු බහු අවස්ථාවේදී මොකද වෙන්නේ කියලා මම ඕක පැහැදිලි කරා ෆොරින් කී එකට මොකද්ද වෙන්නේ කියලා. එතකොට ෆොරින් කී සම්බාධකය කියලා කියන්නේ සරලවම මෙහෙම දෙයක්. හිතන්නකෝ මෙන්න මේ විදිහට වගුව තියෙනවා කියලා. මේ වගුවට තියෙනවා ස්පෝට් කියලා තව එකක්. එතකොට ඒකේ තියෙනවා ස්පෝට් ID තියෙනවා, නේම් එක තියෙනවා. හරිද? ඊට පස්සේ S1 කියලා තියෙනවා, ක්‍රිකට් කියන්නකෝ. S2 තියෙනවා, ෆුට්බෝල්. ඔන්න ඔය විදිහට තියෙනවා. එතකොට මෙන්න මේ මේ වගු දෙක කනෙක්ට් කරනවා කියලා හිතන්න. එතකොට මේ වගු දෙක කනෙක්ට් කරනවා නම් මොකද්ද වෙන්නේ? මෙන්න මෙතෙන්ද එනවා. මෙතෙන්ද තව පෝලිමක් එනවා. මොකද මෙන්න මේකේ ප්‍රාථමික යතුර, මෙන්න මේ තියෙන ප්‍රාථමික යතුර මේකට යනවා පොරින් කී එකක් වෙලා. මං ඒ තීරුව මෙන්න මේ පැත්තෙන් දාගන්නම්කෝ. මෙන්න මෙතෙන්ද එන තීරුව තමයි මම මෙතන දාගන්නේ. එතකොට ස්පෝට් ID එක එනවා. හරිද? සෝරි මේ ඊට වදින්නේ නැහැ. ස්පෝට් ID එක එනවා. එතකොට S1 කියලා, S1 කියලා ඔන් ඔය විදිහට එනවා. මෙන්න මේකට තමයි අපි දාන්නේ මොකද්ද? ෆොරින් කී කන්ස්ට්‍රේන්ට් එක. එතකොට මෙතෙන් අපි දානවා ෆොරින් කී කියන කන්ස්ට්‍රේන්ට් එක. හරිද? එතකොට මේ ෆොරින් කී කියන කන්ස්ට්‍රේන්ට් එක දාන්නේ කොහොමද කියලා මම ඔයාලට ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. මොකද මේ ඇත්තටම ෆොරින් කී කියන කන්ස්ට්‍රේන්ට් එක දාන විදිහ ඉගෙන ගන්න තව චුට්ටක් ඔයා ඉස්සරහට යන්න ඕනේ. එතකොට ඇත්තටම මට ඔක කෝඩින් කරද්දි කෝඩ් එකේ අර ප්‍රැක්ටිකලි කෝඩ් කරලා පෙන්නද්දි තමයි මට ඔයාලට ලස්සනට පැහැදිලි කරලා දෙන්න පුළුවන් කොහොමද ෆොරින් කී කියන කන්ස්ට්‍රේන්ට් එක වැටෙන්නේ කියලා. දැනට ඔයා අයිඩියා එක තියාගන්න මෙන්න මේ වගේ ඩේටා ටයිප්ස් ටිකක් තියෙනවා, මේ වගේ කන්ස්ට්‍රේන්ට් එකක් ඔයාට තියෙනවා. ෆොරින් කී එක අපිට ඕන වෙන්නේ වගු සම්බන්ධ කරද්දී ෆොරින් කී කියන කන්ස්ට්‍රේන්ට් එක. හරි. එතකොට ඔන්න වගුවක් හදනකොට වගුවක් හැදීමට අදාළව අපිට තියෙන ඉගෙන ගන්න තියෙන ඩේටා ටයිප් ටිකක් හරි කන්ස්ට්‍රේන් ටිකක් හරි. එතකොට දැන් හිතන්න දැන් ඔන් ක්‍රියේට් ටේබල් ප්‍රකාශනය යටතේනේ අපි මේ කතා කරේ. මෙන්න මේ ටේබල් දෙක දැන් මේ මේක නැහැ කියලා හිතන්න. ෆොරින් කී එක මම ඔයාලට පස්සේ කියලා දෙන්නම්. හරිද? මෙන්න මේ විදියට මෙන්න මේ වගුව මෙන්න මේ කන්ස්ට්‍රේන් යටතේ හදන්න කියලා කිව්වොත් කොහොමද හදන්නේ කියලා බලමු. එතකොට අපි ප්‍රකාශනයේ මොකද්ද? ක්‍රියේට් ටේබල්. create table, table එකේ නම මොකද්ද? student. මම උඩ කඩුව දෙන්න යන්න. ඊට පස්සේ අපි වරහණක් open කරනවා. හරිද? ඔය වරහණ open කරලා ඊට පස්සේ අපි මොකද කරන්නේ? අර මම ඉස්සරම වල ප්‍රකාශනය කියලා දුන්න ස්ට්‍රක්චර් එකට දෙනවා. කොලම් නේම් එක ඕනේ. මොකද්ද කොලම් නේම් එක? නේම් කියන එක. ඊට පස්සේ ඒකේ ඩේටා ටයිප් එක ඕනේ. මම වාචා කියන එක දාගන්නවා. අය මේ සාමාන්‍යයෙන් අපි ඩේටා ටයිප්ස් ලියන්නේ සිම්පල් අකුරෙන්. හරිද? මෙන්න මේ වගේ ප්‍රකාශන තමයි කැපිටල් අකුරෙන් ලියන්නේ. මෙන්න මේ ඩේටා ටයිප්ස් අපි සිම්පල් අකුරෙන් ලියනවා. 10යි කියලා දාගන්නවා. ඊට පස්සේ මේක කන්ස්ට්‍රේන්ට් එක දාගන්නවා ප්‍රයිමරි කී කියලා. ප්‍රයිමරි කී කියන කන්ස්ට්‍රේන්ට් එක දාගන්නවා කමාව දාගන්නවා. ඊට පස්සේ ඊළඟ පොලිම මාක්ස්.
මේක මොකක්ද data type එක int මේ දෙන්නත් මම 10 කියලා දාගන්න මේ අරය ගැන වැඩි හිතන්න එපා ඒක ඔයාට ඇත්තම ඒක ලොකු අවුලක් නෑ එතෙන් ඔයා කැමති ආගයක් දාගන්න පුළුවන් එතන ඇත්තටම තියෙනවා කියලා දෙන්න දෙයක් ඒක කියලා දෙන්න ගියොත් සෑහෙන දුර යන්න වෙනවා ඒ ඉන්න ඒක ගැන වැඩි හිතන්න එපා අර මං කියලා දුන්න range එකේ ආගයන් තමයි මෙතෙන් වැටෙන්නේ කියලා idea එක තිබ්බහම ඇති ඊට පස්සේ constraint එක තමයි not na ඔන්න ඔය විදියට දාන්න ඊට පස්සේ date එක sorry date of birth එක නම data type එක තමයි date මේ මෙතන මේවා simple වලින් දාන්නේ date එතකොට constraint එක තමයි unique unique මේ අන්තිම එකට කමාව දාන්න ඕනේ ඊට පස්සේ අපි වරහන බැලුවා දැන් ඕම් අපිට තම ගන්න මෙන්න මේ විදිහට මේ ප්‍රකාශනය අපි SQL වල type කරලා enter කරපුවාම මොකද වෙන්නේ මෙන්න මේ constraint යටතේ මේ data types යටතේ මෙන්න මේ ටේබල් එක හරියටම නිර්මාණය වෙනවා. එතකොට ඕම් ටේබල් ක්‍රියේෂන් එකට අදාළව තියෙන පළවෙනි ප්‍රකාශනය, ඒ කියන්නේ ක්‍රියේට් ටේබල් ප්‍රකාශනය ඔයාට කියලා දුන්නා. එතකොට ඒකේ තමයි පොඩ්ඩක් වැඩ ටිකක් තිබ්බේ. ඒ තමයි data types ටික ඉගෙන ගන්න තිබ්බා, constraint ටික ඉගෙන ගන්න තිබ්බා. මෙතනදී මේක පැහැදිලි, මේක පැහැදිලි. කුලස්සේ මේකත් අවුල නැහැ මෙන්න මේක ගැන මම වගු දෙකක් සම්බන්ධ කරනකොට කියලා දෙන්න මොකද ෆොරින් කී කන්ස්ට්‍රේන්ට් එක කොහොම වෙන්නේ වගු දෙකක් සම්බන්ධ කරනකොට ඊට පස්සේ ඔය ටික හරිනේ දැන් ඕන් ටේබල් එක ක්‍රියේට් කරගත්තා තාම අපි ඉන්නේ ටේබල් ක්‍රියේෂන් එක යටතේ ඈ ඔන් ටේබල් එක ක්‍රියේට් කරගත්තා. ඊට පස්සේ අපි හදාගත්ත ටේබල් එක database එකෙන් ඉවත් කරන්න ප්‍රකාශනයක් තියෙනවා. ඒ තමයි drop table. drop table. drop table table name එක. drop table table name එක. ඒ කියන්නේ දැන් මෙහෙම student කියලා table එකක් තියෙනවා. ඊට පස්සේ sport කියලා table එකක් තියෙනවා කියලා හිතන්න. sport එකට ID එකක් තියෙනවා, name තියෙනවා. ඒක S1 cricket. ඊට පස්සේ S2 football. එතකොට පා ප්‍රකාශනය දෙනවා group table table name එකනේ sport කියලා දෙන්න. එතකොට ඔයා මේක ගහලා enter කරපුවාම මොකද වෙන්නේ? මෙන්න මේ table දෙක මැකිලා යනවා. හරිද? ඒ table එක ඔන්න ඔහොම මැකිලා යනවා. හරි. ඔන්න ඔබ තමයි drop table කියන ප්‍රකාශනයෙන් වෙන්නේ. ඊට පස්සේ ආයි මොකද්ද? truncate table කියලා ප්‍රකාශනයක් තියෙනවා truncate table truncate table table name එක දානවා හරිද ඕම ඔබ තමයි ප්‍රකාශනය මෙන්න මේක තමයි syntax එක මෙන්න මේ තමයි truncate table ප්‍රකාශනය එන විදිහ. එතකොට මේ truncate table ප්‍රකාශනයෙන් වෙන්නේ මොකද්ද? වා හිතන්නකො දැන් මම මෙහෙම කරනවා. truncate table student කියලා දානවා. truncate table student කියලා දාලා මම මේක run කරපුවාම වෙන වැඩේ තමයි
මෙන්න මේ වගුවේ තියෙන මෙන්න මේ ඩේටා ටික ඔක්කොම මැකිලා යනවා. වගුව ඩිලීට් වෙන්නේ නැහැ. වගුවේ තියෙන ඩේටා ටික ඔක්කොම මොකද වෙන්නේ? ඉරේස් වෙලා යනවා. වගුව එම්ටි වෙනවා ට්‍රංකේට් ටේබල් කියන ප්‍රකාශනය රන් කරපුවාම. හැබැයි මෙහෙම වැඩක් තියෙනවා. මේ ට්‍රංකේට් ටේබල් කියන ප්‍රකාශනය වා රන් කරනවානේ. එතකොට ඔයා හිතන්න බැරි වෙලාවත් දැන් මේක ඔයා මේ වගුවට අදාළවනේ රන් කරන්නේ. මෙන්න මේ වගුවේ ප්‍රාථමික යතුර තව වගුවකට පොරින් කී එකක් වෙලා ගිහිල්ලා තිබ්බා කියලා හිතන්නකෝ. බැරි වෙලාවත් වෙන වගුවකට පොරින් කී එකක් වෙලා ගිහිල්ලා දෙනවා මෙන්න මේකේ ප්‍රාථමික යතුර. ආන් එහෙම ගිහිල්ලා තිබ්බොත් ආන් එහෙම ගිහිල්ලා තියෙන වෙලාවක ට්‍රංකේට් ටේබල් කියන ප්‍රකාශනය වා රන් කරොත් මේකේ තියෙන ඩේටා ටික ඉරස් වෙන්නේ නැහැ. එතනදී එර එකක් එනවා. ඒ කියන්නේ මෙයාගේ ප්‍රයිමරි කී එක කාගේ හරි පොයින්ට් කී එකක් වෙලා තියෙනවා නම් අපිට ටේබල් එකක් ට්‍රංකේට් කරන්න දෙන්නේ නැහැ. හරිද? ඩේටා ටික ඔක්කොම ක්ලියර් කරන්න දෙන්නේ නැහැ. එතකොට උන් ඒකත් ඔළුවේ තියාගන්න ට්‍රංකේට් කරන්න ගියාම මොකද වෙන්නේ? එර එකක් එනවා. මේවා ක්ලියර් කරන්න දෙන්නේ නැහැ. මේ විදිහට ප්‍රයිමරි කී එක පොරින් කී එකක් වෙලා තියෙනවා නම් වෙන වගුවක. හරි. එතකොට උන් ට්‍රංකේට් ටේබල් කියන එක හරි. ඊට පස්සේ ඕල්ට ටේබල් කියලා තියෙනවා. ඕල්ට ටේබල් ප්‍රකාශනය. එතකොට ඔය ඕල්ට ටේබල් ප්‍රකාශනය අපිට ඕන වෙන්නේ ඇයි? ඕල්ට ටේබල් ප්‍රකාශනයෙන් අපි කරන්නේ ටේබල් එක හදාගෙන තියෙනවා. හදාගත්ත ටේබල් එකේ වෙනස්කම් කරනවා. ඒ කියන්නේ වෙනස්කම් කරනවා කියන්නේ මේ කොලම්ස් වල වෙනස්කම් කරනවා. එතකොට මොනවද අපිට වෙනස් කරන්න පුළුවන්? සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ නම වෙනස් කරන්න බෑ. හරිද? කොලම් එකේ නම වෙනස් කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් ওই කොලම් එකේ ඩේටා ටයිප් එක වෙනස් කරන්න පුළුවන්. හරිද? ඒ වගේම ඩේටා ටයිප් එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ ওই කොලම් එකක් ඕන අයින් කරලා දාන්න පුළුවන්. ආය අලුතෙන් අපිට කොලම් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඔන්න ඔය ටික කරන්න පුළුවන්. ඕල්ට ටේබල් ප්‍රකාශනයත් එක්ක ඕල්ට ටේබල් ප්‍රකාශනයත් එක්ක කොලම් එකක් ඇඩ් කරන්න පුළුවන්. අලුතෙන් එකක් එකතු කරන්න පුළුවන්. තියෙන කොලම් එකක් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ තියෙන කොලම් එකේ නම වෙනස් කරන්න නැතුව ඩේටා ටයිප් එක වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඔය තුන අපිට කරන්න පුළුවන් ඕල්ට ටේබල් ප්‍රකාශනයත් එක්ක. එතකොට අපි බලමු ඒක. ඔන්න ඕල්ට ටේබල් ප්‍රකාශනය. එතකොට ඕල්ට ටේබල් ප්‍රකාශනයත් එක්ක එන්නේ මෙහෙම. එතකොට ඕල්ට ටේබල් ටේබල් නේම් එක එනවා. හිතන්නක කොලම් එකක් ඇඩ් කරන්න තියෙනවා කියලා. එතකොට ඕල්ට ටේබල් old table add column කියලා එනවා. හරිද? එතකොට ඔයාට මොකද්ද දැන් old table table name එක මොන table එකේද add කරන්න ඕනේ? ඊට පස්සේ add column එක. column එකක් තමයි add කරන්න ඕනේ. එතකොට column එකට ඔයාට name එක දෙන්න පුළුවන්. අපි දාමුකෝ gender කියන එක. add column column name එක විස්සම syntax එක දිය දෙමු. මට ඒකත් අමතකුණා. කොලම් නේම් එක ඊට පස්සේ ඩේටා ටයිප් එක. ඕක තමයි සින්ටැක්ස් එක. හරිද? ඊට පස්සේ මම හිතන්න දැන් මට ඕනේ මෙන්න මේ ටේබල් එකට ජෙන්ඩර් කියන එක ඇතුල් කරන්න. ජෙන්ඩර් කියන එක දාගන්න ඕනේ. එතකොට මම මෙන්න මේ ප්‍රකාශනයේ මෙහෙම ලියනවා. old table table name එක මොකද්ද? student student add column
කොලම් නේම් එක මොකද්ද? ජෙන්ඩර්. ඩේටා ටයිප් එක මොකද්ද? අපි වාචා දාගමු. ඔන්න ඔය විදිහට දාලා රන් කරපුවාම මොකද වෙන්නේ? මේ ටේබල් එකට මේ කොලම් එක ඇඩ් වෙනවා. ඊට පස්සේ ඕල්ට ටේබල් ඩ්‍රොප් කොලම් කියලා ප්‍රකාශනයක් තියෙනවා. ඕල්ට ටේබල් ටේබල් නේම් එක ඩ්‍රොප් කොලම් කියලා ප්‍රකාශනය. ඕල්ට ටේබල් එක යටතේ ඩ්‍රොප් කොලම්. කොලම් අපි කොලම් නේම් එක දාන්න ඕනේ. කොලම් නේම් එක දාන්න ඕනේ. එතකොට හිතන්න ඕ මට මෙන්න මේක ඕනේ නැහැ. මේ කොලම් එක මේ වගුවෙන් අයින් කරගන්න ඕනේ කියලා. එතකොට ප්‍රකාශනය ලියන්න පුළුවන් ඕල්ට ටේබල් ටේබල් නේම් එක මොකද්ද? ස්ටුඩන්ට්. ඊට පස්සේ drop column column name එක තමයි gender. හරිද? ඔන්න ඔය විදිහට ගහපුවම ඊට පස්සේ ඔක enter කරපුවම මොකද වෙන්නේ? මෙන්න මේ column එක delete වෙලා යනවා. එතකොට own table එකේ තව වෙනස්කමක් කරගත්තා. ඊට පස්සේ ආයෙත් තියෙනවා ඕල්ට ටේබල් මොඩිෆයි කොලම් කියලා ප්‍රකාශනය. ඒ කියන්නේ මෙන්න මේ කොලම් එක මොඩිෆයි කරගන්න පුළුවන්. ඕල්ට ටේබල් මොඩිෆයි. මොඩිෆයි කොලම්. එතකොට කොලම් නේම් එක දානවා. කොලම් නේම් එක දානවා. ඊට පස්සේ ඩේටා ටයිප් එක දානවා. මේකෙන් තමයි මොකද්ද කරන්නේ? අර මං කිව්වේ කොලම් එකේ data type එක change කරන්න පුළුවන් කියලා. ආන් ඒ විදිහට data type එක change කරන්නේ මෙන්න මේකේ modify column එකේ. එතකොට old table add column, old table drop column, ඊට පස්සේ modify column. එතකොට ඔක example එකක් ගමු. data type එකනේ. එතකොට මෙතන date of birth එකේ අපි date කියලානේ දාලා තිබ්බේ. ඕක මට ඕනේ වාචාවකට වෙනස් කරගන්න. එතකොට හිතන්න එතකොට ඉන්නේ මෙහෙම old table table name එක මොකද්ද? student. ඊට පස්සේ modify column column name එක මොකද්ද? date of birth. data type එක මොකක් වෙන්න ඕනේද? වාචා වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට දාපුවාම මෙන්න මෙතන date කියන එක date කියන data type එක මොකක් වෙනවද? වාචා වෙනවා. වාචා වෙනවා. අල මයික් මියුට් කරන් තියාගන්න. ඊට පස්සේ ඕම් ඕල්ට ටේබල් ප්‍රකාශන ටික හරි. එතකොට ඕන් ටේබල් ක්‍රියේෂන් එකට අදාළව ප්‍රකාශන ටික හරි. ඊට පස්සේ ඔන්න අපි ටේබල් ටික හදලා ඉවරයි. එතකොට ඕන් අපි මොකද්ද කරේ? database එක හදාගත්තා. database එක creation එකට අදාළව අපි ප්‍රකාශන තුනක් ඉගෙන ගත්තා. ඊට පස්සේ table creation එකට අදාළව ප්‍රකාශන කීපයක් ඉගෙන ගත්තා. එතකොට මේ create table ප්‍රකාශනයත් ඒ constraint ඉගෙන ගත්තා. data types ඉගෙන ගත්තා. ඔන්න ඔය set එක කොහොම ඉගෙන ගත්තා. ඊගාවට අපි මොකද්ද කරන්න ඕනේ? ඔන්න tables හදාගෙන ඉවරයි. ඊට පස්සේ මේ හදාගත්ත table වලට අපි data ඇතුළත් කරන්න ඕනේ. එතකොට ඔන්න ඔය data ඇතුළත් කරද්දී මොන මොන ප්‍රකාශනද අපිට හම්බෙන්නේ කියලා බලමු.
ඔයා දැන් මේ වගුව කියලා හිතන්නකෝ. මේ වගුවට අපි මොකක් කරන්න ඕනේ? data insert කරන්න ඕනේ. එතකොට අපි දාන්නේ insert into table name එක දානවා. ඊට පස්සේ අපිට පුළුවන් ඔක ඇත්තම data ආකාර දෙකකට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට එක ආකාරයක් තමයි මෙන්න මෙහෙම දානවා. column 1, column 2, column 3. ඕම ඔය විදියට දානවා. ඊට පස්සේ values කියලා දානවා. values ටික දානවා. values ටික දානවා. එතකොට column 1 එකේ එතකොට value 1, ඊට පස්සේ value 2, ඊට පස්සේ value 3. ඕම ඔය විදියට දාලා අපිට මෙන්න මේ table එකට data දාගන්න පුළුවන්. දැන් අපි example එකක් කරලා බලමු. ඕම් insert into table name එක තමයි student. එතකොට column ටික ලියා ගන්න ඕනේ. name marks DOD. හරිද? ඊට පස්සේ values ටික. values ටික. value 1 එක තමයි name එක අමර. අමර. ඔයාලට මතකද මේක අපි ගත්ත data type එක මොකද්ද? integer එකක්. හරිද? ඒ කියන්නේ sorry integer එකක් නෙමෙයි string එකක්. ඒ කියන්නේ වාචාවෝ චා විදියටනේ අපි ගත්තේ. ඒ කියන්නේ මොකක් හරි text එකක් වගේ එකක්. එතකොට අන් ඒක string එකක් නිසා අපි මේවා උඩුකමා ඇතුළේ තමයි ලියන්නේ. ඊට පස්සේ mark කියන එක නම් integer එකක් ගත්තේ. එතකොට ඒක මන් කියනවා 58. date of birth එක මන් දානවා 2000 පහයි 28 කියලා. එතකොට 2005 28. ඕන් ඔය විදියට වැටෙනවා. එතකොට ඕන් ඕක දාලා මම එන්ටර් කරපුවහම මොකද වෙන්නේ? මෙන්න මේ data ටික මේකට වැටෙනවා. ඒ කියන්නේ අමල් marks කියද 58යි 2005 28 කියලා. ඕන් ඔය විදියට data ටික වැටෙනවා. ඕම ඔහොම තමයි අපි වගුවකට data insert කරගන්නේ. ආය තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක දැන් මෙහෙම. මෙන්න මේක දැන් මේ column 1, column 2, column 3 කියලා ලිව්වනේ. එතකොට column 1 එකට value 1 එනවා. column 2 එකට value 2 එනවා. column 3 එකට value 3 එනවා. හරිද? හිතන්නකෝ ඔයා දානවා දැන් මෙහෙම. කොළම් 2 එක මෙතෙන්ද දානවා, කොළම් 3 එක මෙතෙන්ද දානවා, කොළම් 1 එක මෙතෙන්ද දානවා. හරිද? එතකොට මෙන්න මේ විදිහට කෝඩ් එක වෙනස් කරලා දාලා තියෙනවා. එතකොට ඔයා අනිවාර්යෙන්ම value එක ගත්තාම මේ පිළිවෙලට දාගන්න ඕනේ. ඒ කියන්නේ value 2 එක තමයි මෙතෙන්ද එන්න ඕනේ. හරිද? ඊට පස්සේ value 3 එක තමයි මෙතෙන්ද එන්න ඕනේ. value 1 එක තමයි මෙතෙන්ද එන්න ඕනේ. ඔන්න ඔය විදිහට මේක change වුණොත් මොකද කරන්නේ? අපි මේ විදිහට values ටික change කරගන්න ඕනේ. ආය තව විදිහක් තියෙනවා. ඒ තමයි මෙන්න මේක ලියන්න නැතුව අපිට values ටික enter කරගන්න පුළුවන්. ඕක ලියන්න නැතුව values ටික enter කරනවා නම් අනිවාර්යයෙන්ම value 1, value 2, value 3 අනුපිළිවෙලට තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන එක ලිව්වේ නැත්තම් columns අපි අනුපිළිවෙලට ලිව්වේ නැත්තම් එයා සලකන්නේ name, marks, DOB කියන එක ඒ පිළිවෙලට තියෙනවා කියලා. එතකොට අපි අනිවාර්යයෙන්ම value 1, value 2, value 3 අනුපිළිවෙලෙන් ලියන්න ඕනේ. එතකොට අපිට මේවා change කරලා දාන්න බෑ. හිතන්න මෙතෙන්ට 58 දාලා, මෙතෙන්ට අමල් දාලා
මෙතෙන්ට date of birth එක දානවා. එහෙම දාන්න බෑ. එහෙම දැම්මොත් error එකක් එනවා. ඔයාට එහෙම දාන්න ඕනේ නම් ඔයාට මොකද කරන්න වෙන්නේ? මෙතනම බරහන් අරලා ඒ columns වල තියෙන code එක change කරලා ඔයාට පුළුවන් data ටික insert කරන්න. ඔන්න ඕකයි insert into කියන ප්‍රකාශනයේ කතාව. මම මේක ඔයාට පැහැදිලි නැත්තම් වැඩිය හිතන්න එපා. ප්‍රැක්ටිකලි මේක මම කරලා පෙන්නනවා. අනිවාර්යයෙන්ම මේ හැම ප්‍රකාශනයක්ම ප්‍රැක්ටිකලි කරලා පෙන්නනවා. එතකොට ඔයාට අයිඩියා එක ගන්න පුළුවන්. ඊට පස්සේ ටේබල් එකට data දාන වැඩ ටික ඉවරයි. ඊට පස්සේ දැන් ඔය data දැම්මනේ. දැන් මේ දාපු data මොකක් කරන්න පුළුවන්ද අපිට? delete කරලා දාන්න පුළුවන්. ඒ වගේම මේ දාපු data අපිට update කරන්න පුළුවන්. එතකොට අප්ඩේට් ප්‍රකාශනය බලමු. මේ දාපු data එක අපි අප්ඩේට් කරනවා. මේ සඳහා අපි අප්ඩේට් කියන ප්‍රකාශනය තමයි පාවිච්චි කරන්නේ. එතකොට අප්ඩේට් ටේබල් නේම් එක. update table name එක දානවා ඊට පස්සේ ඕකට එනවා set කියලා එකක් set හිතන්නෝ මට මේ නම තමා වෙනස් කරගන්න ඕනේ ඈ එතකොට ඕක අපි දාන්නේ syntax එක එන්නේ column 1 equal value 1 හරිද ඔන්න ඔය විදියට එනවා හරිද එතකොට ඔයාලට ඕන නම් කිහිපයක් දාගන්න ඕන නම් මෙහෙම දාගන්න පුළුවන් column 2 equal value 2 ඔන්න ඔය විදියට දාගන්න පුළුවන් ඊට පස්සේ ඔන්න ඔය විදියට අපිට මෙන්න මේ දාපු record එකක් අපිට මොනා කරගන්න පුළුවන්ද update කරගන්න පුළුවන් හරිද දැන් මම බලන්න ඕක මං එක්සැම්පල් එකක් කරලා පෙන්නන්න මෙතන මේ අවුරුද්ද කියලා හිතන්න ඕන් තව data එකක් තියෙනවා නිමල් 50යි එයා 2000 තමයි ඉපදිලා තියෙන්නේ ඕන් update table name එක මොකද්ද student හරිද ඊට පස්සේ set මට නම වෙනස් කරගන්න ඕනේ අමල් කියන නම මට කමල් කියලා වෙනස් කරගන්න ඕනේ. එතකොට name එකනේ මට change කරගන්න ඕනේ. name equal මොකද්ද? කමල්. ඔන්න ඔය වගේ ගහලා මොකද කරන්නේ? ඔය විදිහට ගහලා මම මේ ප්‍රකාශනය run කරනවා. එතකොට මෙන්න මෙහිම run කරපුවාම මොකද වෙන්නේ? මෙහෙම රන් කරපුවාම මේක අප්ඩේට් වෙනවා. අප්ඩේට් වෙන්නේ මෙන්න මෙහෙම. අමල් කියන තැනටත් කමල් කියන එක වැටෙනවා. නිමල් කියන තැනටත් කමල් කියන එක වැටෙනවා. මෙන්න මේ විදියට රන් කරොත් මෙන්න මේ වැඩේ වෙනවා. ඒ කියන්නේ නේම් කියලා තියෙන මේ තීරුව ගත්තාම ඒකේ තියෙන හැම දත්තයකටම කමල් 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 කියලා වැටෙනවා මෙන්න මේ විදියට ප්‍රකාශනය ලියලා රන් කරොත්. එතකොට ඒක අපි නවත්ත ගන්න ඕනේ. හරිද? ඒක නවත්ත ගන්නවා නම් මොකද්ද කරන්න ඕනේ? ඕකට වෙයා කියන ප්‍රකාශනය පාවිච්චි කරන්න ඕනේ. ඔය වෙයා කියන එක අපි පාවිච්චි කරන්නේ යම්කිසි කන්ඩිෂන් එකක් හඳුන්වලා දෙද්දී අපේ SQL ප්‍රකාශනයේට යම්කිසි කන්ඩිෂන් එකක් හඳුන්වලා දෙද්දී තමයි වෙයා කියන එක අපි පාවිච්චි කරන්නේ. හරිද? එතකොට වෙයා කන්ඩිෂන් එක මම ඔයාලට තව ටිකකින් හරියටම කියලා දෙන්නම් වෙයා කන්ඩිෂන් එකත් එක්ක එන්නේ කොහොමද වැඩේ කියලා. ඔය වෙයා කන්ඩිෂන් එක ඔයා ඉගෙන ගන්න ඕනේ අර ඩේටාබේස් එක නිර්මාණය කරනවානේ ඩේටාබේස් එක නිර්මාණය කරලා ඩේටා රිට්‍රීව් කරද්දී තමයි මට
එයා කන්ඩිෂන් එක ගැන කියලා දෙන්න වෙන්නේ. එතකොට ඔන්න ඔය වැඩේ හරි. එතකොට මේකෙදි මෙහෙම වැඩේ කරන්න තියෙන්නේ. බෙයා දානවා WHRE බෙයා කන්ඩිෂන් එක දාලා name equals අමල් කියලා දැම්මාම ඔන්න ඕක ගානට මෙන්න මෙතන විතර අප්ඩේට් වෙනවා. අමල් කම් අමල් නිමල්නේ ඉන්නේ. එතකොට මෙන්න මෙතන විතරක් අප්ඩේට් වෙනවා ওই වෙයා කන්ඩිෂන් එක දාපුවාම. මම ඔයාලට වෙයා කන්ඩිෂන් එක කියලා දෙන්නම් ඩේටා රිට්‍රීව් කරගන්න පාර්ට් එකේදී. ඊට පස්සේ ඔන්න දාපු ඩේටා එකක් අප්ඩේට් කරගන්න හැටි කියලා දුන්නා. ඊට පස්සේ මෙන්න මේ දාපු රෙකෝඩ් එක එහෙම නැත්නම් මේ ඇතුළත් කරලා තියෙන ඩේටා එක කොහොමද ඉවත් කරන්න කියලා දැනන් ඉන්න ඕනේ. මේ අපි කතා කරන්නේ ඩේටා ඇතුළත් කිරීම යටතේ. එතකොට ඩේටා ඇතුළත් කිරීම යටතේ ඩේටා කොහොමද වගුවට දාන්නේ කියලා කතා කරා. දාපු එක අප්ඩේට් කරන්න කොහොමද කියලා කතා කරා. දාපු එක අපිට ඕනේ නැත්තම් කොහොමද ඒක ඉවත් කරන්න කියලා තමයි දැන් කතා කරන්න යන්නේ. ඒකට අපි පාවිච්චි කරන්නේ delete කියන ප්‍රකාශනය. delete from delete from table name එක ඕනේ. delete from table name. ඊට පස්සේ where condition එක ආයෙත් ඕන වෙනවා. හරිද? මොකද නැත්තම් ඔයා මෙන්න මේක දැම්මොත් හිතන්න මේ විදිහට රන් කරනවා කියලා delete from table name. delete from table name student name. මෙන්න මේ ටික ගහලා රන් කරොත් වෙන්නේ මෙන්න මේ ටික ඔක්කොම මැකිලා යනවා. හරියට අර truncate table එකේදී උනේ truncate table ප්‍රකාශනයේදී උන වැඩේම මෙන්න මේකෙන් වෙනවා. මෙන්න මේ නිසා හිතන්නව මට මේකයි අයින් කරන්න ඕන කියලා where condition එක දාගන්න වෙනවා. WHRE where name equal ඔන්න ඔය විදිහට වෙයා කියන ප්‍රකාශනයත් එක්ක දාගත්තොත් මොකද වෙන්නේ මෙන්න මේක අපිට මෙන්න මේ කොලම් මේ රෙකෝඩ් එක අපිට අයින් කරලා දාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. එතකොට උන් ඒ වැඩේ නම් හරි. එතකොට උන් අපි ඩේටාබේස් එක හැදුවා, ඊට පස්සේ ටේබල්ස් හැදුවා. මෙන්න මේ ටේබල්ස් වලට ඩේටා ටික අපි දාගත්තා. ඇත්තටම එතකොට ඒ වැඩ ටික ඕන් ඩේටාබේස් එකේ අදාළව වැඩ ටික ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ ඩේටාබේස් එක තොරතුරු විමසන වැඩේ. තොරතුරු විමසන වැඩේට ඔයාලට එතකොට මට කියලා දෙන්න තියෙනවා සිලෙක්ට් ප්‍රකාශනය ගැන, ඊට පස්සේ බෙයා එක ගැන, ඊට පස්සේ ඩිස්ටින්ක්ට් එක ගැන, ඕඩර් බයි එක ගැන, ඊට පස්සේ ෆන්ක්ෂන් සෙට් එක ගැන කියලා දෙන්න තියෙනවා. එතකොට මොකද කරන්නේ? ටිකක් කරමුද? ඒ ටිකක් වෙලාවක් යයි. ඒක නැත්තම් අපි ඊළඟ දවසේ කරමුද? දැන් 10යි නේද වෙලාව? කියන්න කට්ටි ගොඩක් ලීව් වෙලා. ඉන්න කට්ටිය කියන්න කරමුද නැත්තම් ඊළඟ දවසේ කරමුද? කැමැත්තක් ඔයාලට ඉන්න පුළුවන්ද තව පැයක් වගේ? මොකද ඊට ක්ලාස් එහෙම යන්න තියෙනවද? ඔයාල තමයි කියන්න ඕන. අමාරුයි වගේ නම් අපි ඊළඟ දවසේ කරමු. කමක් නැහැ, ක්ලාස් තියෙනවා හැබැයි. ඊළඟ දවසේ කරමු කියලා කියනවා. මෙහෙම කරන්න. තව පොඩි පැයක වගේ ගන්න තියෙන්නේ. මම ඕක වීඩියෝ එකක් කරලා දාන්නම්.
එතකොට ඔයාලට බලන්න පුළුවන්නේ. එහෙම කරමු. එතකොට හරිනේ. නැත්තම් ඊට පස්සේ ගොඩක් කලා නිදා ගන්නත් නැහැනේ, ක්ලාස් යන්නත් තියෙනවා. ඒ වැඩ හින්දා අපි ඒ විදිහට කරමු. මම ඔබ ඉක්මනට වීඩියෝ එකක් කරලා දාන්න. එතකොට ප්‍රශ්නයක් නැහැනේ. අන්තිම ටික ඒ විදිහට දාන්න. ඊට පස්සේ අපිට කරගන්න තියෙන්නේ මේක කොහොමද ප්‍රැක්ටිකලි මේ ප්‍රකාශන ටික යූස් වෙන්නේ කියලා අපිට කතා කරන්න තියෙනවා. ඒ ටික කරලා දෙන්න. එතකොට වැඩේ හරි. එහෙනම් අපි ක්ලාස් එක නවත්තමු. මම රෙකෝඩ් එක නවත්තන්නම් ඈ.